අයිබුවන් සෝදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම අපි බ්‍රහස්පතින්දා උදෑසන මේ ඔබට කතා කරන්න සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණා රසක් අරගෙන ඇවිල්ලා මම හිතන්නේ අපි හැමදාමත්ම කියනා වගේ ජීවිතේ අලුත් දවසක් උදා වුණාම අලුත් පරාපරොත් වෙනවා අලුත් සිතුවිලි එනවා ඒ කෙසේ වෙතත් අලුත් දවසක් පටන් ගන්නකොට හොඳ චවයකින් ජීවිතේ තමන්ගේ ඒ දවස පටන් ගන්නට අවශ්‍යයි මේක තවත් ජීවිතේ එක් දවසක් පමණක් නෙමෙයි මේක තවත් අලුත් දවසක් තවත් අලුත් ගමනක ආරම්භයක් ඇති කර ගන්නට අවශ්‍යයි කියන හැඟීම පෙරදරි කරගෙන තමන්ගේ ජීවිතේ අලුත් දවස ආරම්භ කරන්න කියන මතක් කිරීම කරන්නට සූදානම්. ඔබ දන්න අපි බ්‍රහස්පතින්දා දවසේදී කතා කරන්නේ ඔබේ ජීවිතයේ වටිනාම පැතිකඩක් පිළිබඳව. ඒ තමයි ඔබේ පෝෂණය පිළිබඳව. එහෙම නැත්නම් ඔබේ ආහාර රටාව පිළිබඳව. මොකද ලංකාවේ එන්න එන්නම මේ බෝ නොවන රෝග වැඩි වෙමින් පවතිනවා. ඒ බෝ නොවන රෝගවලට හේතුව බවට පත් වෙලා තියෙන්නේ අපේ ජීවන රටාව තුළ අපි ආහාරයට ගන්නා කෑම බීම වර්ග වල වෙනස්කම්. මොකද අපි ලේසියෙන්ම පිටරට දේවල් ටක් ගාලා වෙනඳ ගන්නවා. ඒ නිසා අපි බොහෝ විට නරක දේවල් තමයි ඉක්මනින්ම අපේ ආහාරයටත් අපි යොදාගන්නේ. අපි හැමදේම ඒ නිසා බොහොම මේ සමතුලිතභාවයකින් පරිහරණය කරනවා නම් අවබෝධයකින් පරිහරණය කරනවා නම් අපේ රටේ තියෙන වටිනා දේශීය සම්පත් පාවිච්චි කරනවා නම් තමන්ගේ ජීවිතයේ නිරෝගී භාවය නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. අපි ඒ පිළිබඳව කතා කරන්න අද දෙපළක් ඉන්නවා. අපි බොහොම සුපුරුදු ලෙංගතු හිතවතා අපේ ආචාර්ය පබ්ලිස් සිල්ලා මහත්තයත් එක්කම අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව අයිබෝන් ඒ වගේම අපි පිළිගන්න සූදානම් මා දවසේදී තවත් බොහොම හිතවත් වෛද්‍යතුමෙක්ව ඒ තමයි පෝෂණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහත්තයා අයිබෝන් සුබෝදයසන අපි මේ දෙපළත් එක්කම මේ අද මේ බෝ නොවන රෝග සම්බන්ධ නිසා මේ රටේ තියෙන පෝෂණ ඔබතුමා පෝෂණ පිළිබඳ විශේෂඥවරයෙක් ඒ නිසා පෝෂණය පිළිබඳ රටේ තියෙන තත්ත්වය කොහොමද කියලා අපි කතා කරන්න සූදානම්. මම මේ ප්‍රවේශයක් ගැනීම සඳහා මේ ආචාර්ය පබ්ලිසිල්ල මහත්තයාගේ පැත්තට එන්නම්. ඔබතුමා කොහොමද හිතන්නේ දැන් මේ පෝෂණ විශේෂඥවරයෙකුත් වෛද්‍යවරයෙකුත් ඉන්න නිසා ඒ පැත්තෙම කතා බහ ආරම්භ කරමු. මේ රටේ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් ඔබතුමා දරන්නේ මොන වගේ අදහසක්ද? ඇත්තවශයෙන් මට අද ලොකු වාක්‍යයක් මේ තරුණ පෝෂණවේදී වෛද්‍යතුමෙක් එක්ක මේ සාකච්ඡාව ආරම්භ කරන්න ලැබීම. එක්කම මේ බෝ නොවෙන රෝග සම්බන්ධව අපි මේටි ඉස්සෙල්ලා දැනුවත් කරලා තියෙනවා. මගේ දැනුම උඩ ආහාර 75%කුත් එක්කම පැවැත්ම 15%කුත් ආතතිය 10%කුත් බෝ නොවෙන රෝගවලට බලපානවා. එතකොට මේ ආහාර තමයි වැඩිපුරම තියෙන්නේ. හැබැයි ආහාරවලට වැඩිය බලගතුයි ආතතිය. හරි. ඉතින් ඒ උඩ අන්ත තමයි විශේෂඥ පෝෂණ සම්බන්ධ වෛද්‍යවරයෙක් එක්ක මේ සාකච්ඡාව යොමු කරන්න සාකච්ඡා කරන්න ලැබීම මම හිතන්නේ ලොකු වාග්යක්. මොකද මගේ අදහසක්නේ මම කියන්නේ. ඔව්. ඉතින් ඒ උඩ අත වශයෙන් මහජනයා අපි දැනුවත් කරලා තියෙනවා කොහොමද ආහාර පිසින්නේ, ආහාර පිසීමේදී ඔබ හැසිරෙන්නේ කොහොමද, මනස තියාගන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරලා තියෙනවා. කොහොම වුණත් එකක් තියෙන්නේ අපි ආහාරයට ගන්න අමුද්‍රව්‍ය පෝෂණය ආරක්ෂා කරන හැටිත් බොහොම පැහැදිලි කිරීමක් කරනවා. මොකද මානසිකව හොඳ තෘප්ති සන්තෝෂමින් ඉඳගෙන ඒ ආහාර පිසීමේදී ඔබගේ චේතනාව ඒ ආහාරවලට මුසු වෙන හැටිත් කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම වෛද්‍යතුමනේ මේ මගේ අදහසක්. ඉතින් මං ඔබතුමාගෙනුත් මං මේ අදහසට යම් මේකට ඔබතුමා කෙලින්ම ඔව් කියන්න එපා. ඔබතුමාගේ දැනුමේ හැටියට මම බලාපොරොත්තු වෙන මේක මහජනයා වැළඳ ගන්න නම් මම හිතන්නේ මට වැඩි ඔබතුමා කිව්වොත් ඒක පිළිගන්නේ. මොකද මේ මම ප්‍රායෝගික මිසක් මට මේ එතරම් දැනුමක් නැහැ නේ තියෙන්නේ.
ජාන වෙනස්න්නේ අවුරුදු 20ක් 30ක් අතර. විද්‍යාත්මක පැත්තෙන් කියන අපේ ජෙනටික් පූල් එක නැත්නම් ජාන සංයුතිය වෙනස නම් අවුරුදු 20000ක් 30000ක් කාලයක් යනවානේ. ඒතර අපේ තියෙන අපේ සීයාගේ ආච්චික තිබ ජාන ටිකම තමයි. අපි ඔක්කොගෙම තිබිලා තියෙනවා ජාන දිය වැඩිය හැදෙන්න හෘදය හැදෙන්න පිළිකා හැදෙන්න ස්ථූල වෙන තියෙනවා. හැබැයි අපි ඒවට අවශ්‍ය බාහිර පරිසරය හදාගත්තොත් විතරයි ඒව එළියට ඉස්මතු වෙන්නේ. ඒකේ ප්‍රධාන කොටස තමයි දිනචරියාව පබ්ලිස් මහත්මයා කිව්වා වගේම ඒකේ තියෙන ආහාර පුරුදු, ඒ වගේම ව්‍යායාම, ඒ වගේම මානසික ආතතිය. ඒක තමයි අපි දිනචරියාව කියන්නේ. දැන් මේ සුලභවම වෙලා තියෙන දැන් අවුරුදු 20 වගේ ඇතුළත අපි දකින්න දැන් අපි කරන සමීක්ෂණ වලදී අපි කන්නේ සාමාන්‍යයෙන් තවම අවුරුදු 50කට 60කට නැත්නම් අවුරුදු අපේ 100 ලාච්චල කාපු විදිහමයි. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද අපිට මීට අවුරුදු සමහර 20කට 30කට ඉස්සෙල්ලා වෙන්න පුළුවන් ලංකාවේ මන්ද පෝෂණ කියන එකත් ලොකු ප්‍රශ්නයක් තිබ්බා. තවමත් ඒක නගරපද අඩු වුණාට ගම්බදවල තාම තියෙනවා. ඒ වගේම වතු කරේ සෑහෙන තියෙනවා. ඒත් ලංකාව එක පැත්තකින් තියෙන අධිපෝෂණ ප්‍රශ්න අනිත් පැත්තේ තියෙන මන්ද පෝෂණ ප්‍රශ්න. දැන් බටහිර රටවල් වගේ අධිපෝෂණ විතරක්ම නෙවෙයි. නැත්නම් අප්‍රිකානු රටවල් වගේ මන්ද පෝෂණ විතරක්ම නෙවෙයි. ඒ කියන්නේ ඩබල් බර්න් මේ ප්‍රශ්න දෙකම තියෙනවා. එතකොට අපි පැවතගෙන ඉන්නේ මන්ද පෝෂණය. අපි ඉස්කෝලේ කාලේ අපිට ගොඩාක් පෝෂණේ තියෙන දේවල් අපිට දැන් ඔය කෑම ජාති ගොඩාක් තිබ්බේ නැහැ. ඒතකොට අපිට ඒ කාලේ කන්න කිව්වේවා ඒ විදිහටම දැන් කෑවොත් අපිට ඒක දහන එකන අවස්ථාවක් හම්බ වෙනතු මේ අධිපෝෂණ තත්ත්වයක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් මම කිව්වොත් දැන් අපි කඩල මුංගට වගේ එක අපි ඉස්කෝලේ යන කාලේ අනිවාර්යයෙන්ම කන්න කියලා කිව්වා. ඒකට හේතුව තමයි කඩල මුංගට කියන්නේ ප්‍රෝටීන සහ ශක්තිය අධික දෙයක්. ඒ වගේම අඩු මුලට ගන්නත් පුළුවන් දෙයක්. ඒකල කුකුල් මස් වලට වඩා කඩල ටිකක් ගන්නක ලාභයි. ඒතර ඒක ගන්න. හැබැයි දැන් අපිට තත්ත්වය තියෙන්නේ ඒ කඩල මුංගට මහත් එක්කෙනත් නිරෝගී කියලා හිතලා ගන්න ගන්නවා. හරිද? හැබැයි මහත් එක්කෙනාගේ ප්‍රශ්න තියෙන්නේ අධික කැලරි ප්‍රමාණයක් ගැනීම සහ ඒක දහනය නොකිරීම. එතකොට මොකද වෙන්නේ? එයා ස්ථූලතාවපත් වෙන එක අඩු වෙන්නේ නැහැ. හැබැයි අනික තමයි දැන් ඒවා ගොඩක් යා හොඳ ආහාරයක් කියලා තමයි ගන්න. ඒතන ලොකු ප්‍රමාණයක් ගන්නවා. මුං ඇට එහෙම අපි දැකලා තියෙනවා පාසලේ ඇතම ග්‍රෑම් 250ක් විතර වගේ බරයි පොල් ටිකකුත් තියෙනවා. ඒක ඇතුළු තියෙන කැලරි ප්‍රමාණය කැලරි 400 500ක් තියෙන තරම ලොකු බත් එකට සමාන ප්‍රමාණයක්. ඔව්. ඒ කියන්නේ මේ මහත කෙනෙක් ස්ථූල කෙනෙක් එහෙමත් නැත්නම් හොඳට පෝෂණයට හොඳට හැදිච්ච කෙනෙක්ට මේ කඩල වැඩි ප්‍රමාණයක් කන එක හොඳ නැද්ද? හොඳ නෑ නෙමෙයි. එයාගේ තියෙන වැරදි මතයක්. ඒකයි මෙතන ප්‍රශ්නේ. ඕනම ආහාර වේලක් ගන්න පුළුවන් අපිට නිරෝගී වෙලා ඉන්න. හැබැයි ඒකෙදී අපි දැන් මහත කෙනෙක් ගැන විතරක් කතා කරොත් එයාට අවශ්‍ය කැලරි ප්‍රමාණය පාලනය කරන අවශ්‍යයි. ඒක කැලරි ප්‍රමාණය පාලනය කරන සම බඩකින්නත් නිවා ගන්න ඕනේ. එතකොට අපි මෙතන ගන්න ඕනේ කැලරි ප්‍රමාණය අඩු ආහාර වලින් ලොකු ප්‍රමාණයක්. ඒතර කඩල කියන්නේ අපි පරණ කාලේ කිව්ව දේ නෙමෙයි මෙතන තියෙන්නේ. පරණ කාලේ කනකේ අඩු ප්‍රමාණයකින් කැලරි ගොඩක් ප්‍රෝටීන ගොඩක් එන දෙයක්. ඒක මහත කෙනෙක් ගත්තොත් එයාට ඒක බර අඩු කරන උදව් වෙන්නේ නැහැ. අපි කඩල කන්න පුළුවන් එයා ප්‍රමාණය පාලනය කරලා එයා මම හිතන්නේ අපි පබ්ලිස් මාතේ හොඳට කියක් රෙසපියක් හදන්න. උන ලුණු සම්බෝලයක් වගේ දෙයක් හදාගත්තොත් එහෙම ලුණු සම්බෝල කියලා පොල් නැහැ. මේ එතකොට පොල් කියන්නේ කැලරි ගොඩාක් එන දෙයක් අපි තෙල් ගන්න ගහක්නේ. එතකොට අර ඒක එළවලුවක් විදිහට එකතු වෙනවා. එතකොට එයාට කඩල ටික එයාට වින්දනය කරන්න පුළුවන් බයි කැලරි ප්‍රමාණය පාලනය කිරීම. ඕනම දෙයක් ඇත්තම වෛද්‍යත්ම අනුව ගන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රමාණය කියන එකයි අර ಜಾති කියන ඒවා ටිකක් අඳුර ගන්න අවශ්‍යයි. හරි. දැන් මේ අපේ මේ ලංකාවේ සමාජය තුළ මතයක් තියෙනවානේ මේ අපි තුන් වේලටම බත් කන්න ඕනේ කියලා සමහර පුරුද්දක් තියෙනවා. අපි අනිත් එක තුන් වේලම කන්න ඕනේ. ඒක පුරුද්දට ගන්න. දැන් හවසට සමහර වෙලාවට 6:00 විතර හොඳට කාලා මොනවා හරි ඔය තියෙන ෂෝටිස් අරව මේවා මොනවා හරි කාලා ඊට පස්සේ ආයේ 7:00 විතර 8:00 විතර ආයෙමත් රෑ කෑම කියන එක පුරුද්දක් විදිහට ගන්න පුරුදු වෙලා තියෙනවා අපි. මේ පබ්ලිෂ් මාතේ මොකද හිතන්නේ ඔය මේ කෑම වේල් තුන මේ සම්බන්ධයෙන් අපි පුරුද්දට ගන්න පුරුදු වෙලා තියෙනවාද ඔක? ඒක හොඳයිද? නෑ මෙහෙම එකක් තියෙන්නේ පුරුද්දට ගන්න අපිට පුරුද්දට ගන්න අද කාල වේලාවක් තියෙනවාද? ඒකත් අපිට අපි පුරුද්දට ගන්න අපි බත් කන මිනිස්සු. එදා බත් කෑවා ඒ සමබර ආහාරයක් හැටියට කුඹුරේ ලියද්දේ තියෙන එලෝල් ටික
ඉබේ හැදෙන කොළ ටික අරගෙන තමයි එලියද්දටත් නිකන් හිටියේ නෑ මුංගට කියන්නේ පතෝලා බණ්ඩක්කා නොයෙකුත් දේවල් හිටෙව්වා ඒ අතරේ ඉබෙත් පැවෙනවා මුකුණු වෙන්න කංකුන් ගොටුකොළ ඉබෙත් පැවෙනවා මේ මේවා අරගෙන සමබර ආහාරයක් හැටියට එදා මිනිස්සු බත් කාලා ඒ වගේම මහන්සියෙන් වැඩ කරා මොකද එදා ඒක ඔරොත්තු දුන්නා හැබැයි අද මම කියන්නේ අපි බත් කන ජාතියක් නෙමෙයි අපි ආහාර ගන්න ජාතියක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බත් සුළු ගානකුත් එලෝලු අවශ්‍ය ප්‍රමාණයට වැඩි අපි දැන් බත් ටිකක් බෙදා බත් පිගාන බෙදාගෙන කන් හැන්දකින් එලෝල් ටිකක් දාගෙන බත් ගිලිනවනේ. බත් ටික දේන ලොකුවට. ලොකුවට මේක වෙනස් වෙන්න ඕනේ. බත් ටික පොඩි වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම කියනවා ඔබලා බත් මේ සැහැදි හතරකට වැඩිය බත් කන්න එපා පුළුවන් තරම් එළවලු කන්න අපේ රටේ මේ පොඩි රටේ මං කියලා තියෙන මේටි ඉස්සෙල්ලත් එළවලු ජාති 365කට වැඩිය තියෙනවා කියලා මේ භූමියේ ඉතින් අපිට මොන වයින්ද අඩු ප්‍රශ්නේ තියෙන්නේ මේව හඳුන්වා දෙන්නත් මේවයි ගුණාත්මක භාවයේ ආරක්ෂා කරගන්නත් ඒකම දැන් අපි මුං ඇට කඩල ගැන කතා කරා වෛද්‍යතුමා මේ මුං ඇට කඩල කණ්ඩ අපි මේ පොල් සම්බෝලේ අනුමත කරනවද නැද්ද මම නම් කියන්නේ දැන් ඒක අනුමත කරන්නේ නැහැ මොකද ඒ කඩල ටික මුං ඇට ටික රොටිය එහෙම නැත්නම් පාන් ටික මේක කන්න කුල జాතියක් ගන්න ඕනේ එතකොට අපිට කුල జాති ඒක හොඳ හොඳ කරි මේ කරියක් හදා ගන්න පුළුවන් වේලෙන්න අපිට පොල් කිරි දාලා එහෙම නැත්නම් පොල් දාලා මෙන්න මේක එක්ක සමබර ආහාරයක් අර පිෂ්ඨය වැඩිපුර නැති වෙන්න සමබර ආහාරයක් අපිට හදා ගන්න පුළුවන් ඒක අපි අත්තවසින්ම මහජනයා දැනුවත් කරන්නම සූපේ යෙදී හිටින පුජ්‍යලෝ හැටියටත් වෛද්‍යතුමාලත් අපි ඔක්කොම එක්කහු වෙලා නිරෝගිමත් ජාතිය රටක් ඇති කරන්න නම් අපි දෙකොල්ලෙක් එක්කහු වෙන්න ඕනේ ඉතින් ඒක නිසා ඒකයි මගේ මගේ වාග්යක් කියලා ඔබතුමා මේ සාකච්ඡාවට ගෙන ගැනීමත් ඒකම ඔබතුමාලටත් ලොකු පින් දෙනවා මොකද මම දන්නේ ඊයේ මම දන්නේ මේ වෛද්‍යතුමෙක් කියනවා කියන මම බොහොම සන්තෝෂ වුණා ඉතින් අන්නේ උඩ අපි සමබර ආහාර වේල් හඳුන්වා දෙන්න ඕනේ පරිස්සමට දැන් ඔබතුමා කිව්වනේ මේ දැන් අපි මුං ඇටවලට රොටි වලට එතකොට කඩල වලට මොන හරි කොළ జాතියක් යොදාගත්තොත් හොඳයි කියලා දැන් අපි එහෙම පුරුද්දක් නැහැනේ අපිට සාමාන්‍ය පුරුදු වෙලා නැහැනේ අපි බතුයි පරිප්පුයි මසුයි කන්න පුරුදු වෙනවා වගේ මේ මුං ඇටවලට පොල් ටික දාලා කනවා කඩල වලට ලුණු මිරිසක් නැත්තම් පොල් සම්බෝලයක් හදලා කනවා එහෙමනේ තියෙන්නේ මොකද්ද උදාහරණයක් විදිහට මොන වගේ කොළ జాතියක්ද ඔකට පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් හැටියට මං කියන්නම් දැන් මෙතුමා වතු කරේ ජනතාව ගැන කතා කරා පුදුම දුක් විඳින ජනතාව මම ඒ කට්ටිය ගැන අවබෝධයක් ලබලා තියෙනවා මං ගිහිල්ලා තියෙනවා බලලා තියෙනවා කතා කරලා තියෙනවා රොටිය හදා රාත්‍රියට කරියක් හදාගන්න පොල් ටිකක් ගාලා ඒකේ පොල් ටික කිරි ටික අරගෙන කරිය හදාගෙන අර පොල් ටිකට ලුණු පොල් රොඩ්ඩට ලුණු ටිකක් දාලා කවලම් කරලා පැත්තකට වහලා තියලා උදේට පිටි ටිකක් දාලා මේක රොටියක් හදාගෙන මිරිස් කෑල්ලයි ලුණු කෑල්ලයි එක කනවා ඉතින් ඒ ගම්බල ඒ මේ වතු වල මොන තරම් සම්පත් තියෙනවද මේ මහජනයා දැනුවත් කරන්නේ එතකොට ඔබතුමා අහපු එකට අපිට ඕනම කොළ జాතියක් ඕනම කොළ జాතියක් මේකට සම්බන්ධ කරගන්න අඩු වශයෙන් අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන් අලු කෙහෙල් ගෙඩිය රැට උයන්න ගන්නවනම් අලු කෙහෙල් ගෙඩිය දවල්ට උයන්න ගන්නවනම් පොත්ත කුණු බල්දිය දාන්නේ නැතුව දෙහි කහ ටිකක් මිශ්‍ර කරලා මේක හොදලා අයිස් පෙට්ටි හැරි එහෙම නැත්නම් අයිස් පෙට්ටිය නැත්නම් පැත්තකින් තියලා උදේට මේක කපලා හොඳට පොල් සම්බෝලයක් හදලා අර මේ කෙහෙල් ගෙඩි පොතු ටික උණු වතුරේ දාලා උණු ගස්සලා බ්ලාන්ච් කරලා අර පොල් සම්බෝලට දාලා කෑවොත් මොකද වෙන්නේ අපි අර හොඳ හරි විශ් කරන්නේ
තන්තු තියෙන ඇතර විටමින් මොකද ඒක බද්දොත් ඒක තියෙන හොඳ හරියෙ නැතුව යනවා ඒක තැඹුවොත් හොඳ හරියෙ නැතුව යනවා හොඳ හරිය කියන්නේ වර්ණය වර්ණය ආරක්ෂා කරගන්න ඕනේ ඔබ අනිවාර්යයෙන්ම කෙහෙල් පොතු ටිකක් අරගෙන වතුර ටිකක් උණු කර උණු වෙන්න දාලා උතුරනකොට ලුණු ටිකක් දාන්න කෙහෙල් පොතු ටිකක් දාන්න තප්පර 30න් මේක පෙරන්න පෙරලා ඇල් වතුරට දාන්න බලන්න කොච්චර ලක්ෂණද කියලා මේක තනිකර කොළපට්ටයි ඈ ඉතින් ඒකට අපිට පොල් සම්බෝලයකට දැම්මොත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ඇත්ත මේ මේ සුළු දේවල් මම හිතන අපි හොඳම දේවල් ටික තමයි අයින් කරලා මේ හොඳ මේ මේ පෝෂණ ගුණය අඩු ඒවා ටික තමයි ආහාරයට ගන්න. ඔය ඉතින් අර පිටි ආහාරද ගන්න ඕනේ තවත් සමබර දෙයක් මේකට සම්බන්ධ කරගෙන. අනිවාර්යයෙන්. අපි මේ වෛද්‍යතුමාගේ පැත්තට යන්න කැමැති මම මේ 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 පොලිස් මහත්තයා කතා කරපො මේ කාරණාවත් එක්ක අපි විරාමයක් ලබාගෙන ඇවිල්ලා ඉන්න අනතුරුව නැවතත් එක්තුවන්ට සූදානම් රැඳී සිටින්න අපි සමගින්. නැතත් අපි එකතු වෙනවා ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා සහ පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න රනිල් ජයවර්ධන මහත්මයා එතුමා ඉන්නවා අපි කතා කරන්නේ බොහොම වැදගත් මාතෘකාවක් ඒ මේ මේක අපි හැමෝගෙම ජීවිතේට වැදගත් වෙනවා මම හිතන්නේ ඒ නිසා මේක අහගෙන ඉන්න එක බොහොම වැදගත් සහ ඔබගේ ඉල්ලීම් කීපයක් තියෙනවා ඒ වෙනුවෙන් අපි ආහාර වට්ටෝරු කීපයක් අර පුංචි පොතක් අපි ඒ කාලේ ඉඳන්ම මතක් කරගෙන යනවා තියාගන්න කියලා ඒකට පබ්ලිස් සිල්ලා මහත්තයාගේ ආහාර වට්ටෝරු එකතු කරගන්න. ඒ පොතට එකතු කරගන්න ආහාර වට්ටෝරු කීපයකුත් අපි ඉදිරිපත් කරන්න සූදානම්. ඉතින් ඒකත් තියාගෙන ඉන්න ගමන් මේ දේවලුත් අහගෙන ඉන්න මම වෛද්‍යතුමාගේ පැත්තට යන්න පුරුදුනේ. දැන් මේ මේ හිටියේ. දැන් අපි පුරුදු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් මේ මේ අපි මේ නගරබද ප්‍රදේශවල අය මේ පිටරට දේවල් පාවිච්චි කරන්න පිටරට විදිහට කන්න චීස් පෙත්තක් දාන්න එතකොට සලාද කොළයක් දාන්න මස් කෑල්ලක් කන්න ඒක පාන් එක එකතු කරලා කන්න ආදී වශයෙන් විවිධ විදිහට විවිධ ක්‍රමවේද රටාවල් හදාගෙන තියෙනවා මේවා අපිට ගැළපෙනවද මේක හොඳ ප්‍රශ්නයක් මොකද අපි දැන් ලෝක ජාතීන් තියෙනවනේ දැන් සාමාන්‍යයෙන් මම මූලික තත්ත්වයක ජාතීන් තුනකට අපි බෙදනවා ඒ කියන්නේ කොකේෂන්ස් කියලා සුදු ජාතික නීග්‍රොයිඩ් කියලා කළු ජාතිකයෝ ඊළඟට මොංගලොයිඩ් කියලා සනේ චයිනීස් වගේ ඒ වගේ ඉන්න ජාතිකයෝ අපි ලංකාවේ අය වැටෙන්නේ තුනටම නෙමෙයි අපි සවුත් ඒෂියාලගේ දකුණු ආසියාති කියලා උඟක් කියලා විද්‍යාත්මක කියන්නේ මේ තුනේම මිශ්‍රණය කියලා තමයි මේක හිතන්නේ හැබැයි මේගොල්ලන්ගේ ලොකු වෙනසක් තියෙනවා මේගොල්ලන් අනිතර කාණ්ඩ තුන වගේම ලොකුවට මස්කියුල වෙන්නේ නැහැ නැත්නම් මාංශපේශිය හැදෙන්නේ නැහැ ඒ වගේම ඒගොල්ලන් වැඩිපුර කැලරි ප්‍රමාණයක් ගත්තොත් ඒගොල්ලන් උදර ස්ථූලතාවයක් එනවා ඒ වගේම ඒගොල්ලන්ට තියෙන අවදානම හරිම වැඩි දිය වැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් හෘද ආබාධ මුත උදාහරණයක් දැන් යුරෝපයේ අපි තරම් හෘද ආබාධ නැහැ ඒගොල්ලන් ඔය කියන හැම්බේකන්ද චීස්ද ඔක්කොම නැත්නම් ඇල්කොහොල් ප්‍රමාණය අපිට වඩා වැඩිපුර ගන්නවා අපි තරම් මොකද ඒගොල්ලන්ගේ වෙනස් අපිට වඩා ඒක ඒසර අපි ඒගොල්ලන්ගේ තියෙන ඒවා අපිට මොකද විශේෂයෙන් වෙබ්සයිට් වල නැත්නම් අන්තර්ජාලය තියෙන පරීක්ෂණ වලට හරි හැබැයි ඒක ඒගොල්ලන්ට කරලා තියෙන්නේ. අපි කරපු ඒවත් නෙමෙයි. ඒතර ඒක අපි කෑවා කියලා අපි ඒ වගේ නිරෝගී වෙන්නේ නැහැ. හොඳම උදාහරණයක් තමයි ඔලිව් ඔයිල් කියන එක. හරිද? ඔලිව් ඔයිල් කියන එක ඒක අසම්පූර්ණ මේදම්ලයක් තියෙන එක අපි පෝෂණය ඇති හොඳයි කියලා ගන්නෙ. හැබැයි ඒ රටේ ඔලිව් ඔයිල් කන්නේ අපි කියන මෙඩිටේරියන් කන්ට්‍රීස් වල නැත්නම් ඔය ග්‍රීසිය, ඉතාලිය වලට කන්නේ සලාදෙට ඔලිව් ඔයිල් ටික උඩින් දාලා. හරිද? දැන් ලංකාවේ මොකද? අපි ලංකාව අපි තෙල් උඩින් දාලා කන්න කෑමක් නැහැ නේ අපි. අපි තෙල් ටික පාවිච්චි කරන්නේ කො ටෙම්පරාදු කරන්න නැත්නම් බදින්න. ඔලිව් ඔයිල් කියන එක අපි ටෙම්පරාදු කරලා අපි රත් කරාම ඒක අසම්පූර්ණ මේදම්ලයක් හින්දා ඒ ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් වෙන්න පුළුවන්. ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් කියන්නේ ඔය නරකම තෙල් කියන ගොඩට වැටෙනවා. ඒකෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය ගොඩාක් වැඩි කරනවා. මෙන්න අපි කරන වැරද්ද. අපි අවුරුදු 10 කන පොල් කාලා තියෙන රටක් අපිට මීට අවුරුදු 50ට හෘද ආබාධ අහන්නත් නැහැ. නේද? දැන් මේ වෙලා තියෙන වෙනම හේතුවක්. නේද? පොල් හිඳ කොලෙස්ටරෝල් ඇති වෙනවා නැත්නම් එහෙම දෙයක් හිතනවා. කිසිම ශාකයකත් කොලෙස්ටරෝල් නැහැ. ඒකත් මම මෙතන කියන්න ඕනේ. මෙතන පොල් වලත් කොලෙස්ටරෝල් නැහැ. ඒ වගේ තමයි අපි කන විදිහට හොඳම පොල්. මොකද පොල් තෙල් එක සම්පූර්ණ මේදම්ලයක්ද කොච්චර රත් කරත් ඒක අර ට්‍රාන්ස් ෆැට් කියලා අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. එතකොට ඒකෙන් කොලෙස්ටරෝල් වැඩි කරන ප්‍රමාණය වෙන්නේ. ඒ වගේම ඒක සම්පූර්ණ මේදම්ලයක් වුණාට අර යෝගට් වල නැත්නම් චීස් වල නැත්නම් මස් වල තියෙන තෙල් జాතිය වගේ නෙමෙයි විද්‍යාත්මක කියන්නේ ෂෝට්
මීඩියම් චේන් සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියලා කියන්නේ දිග අඩු දාමයක් තියෙන. එතකොට අර දිග වැඩි දාම වගේ තියෙන මස්සල තියෙන වගේ සම්පූර්ණ මේ දාමේ කොලෙස්ටරෝල් වැඩි කරන්නේ නැහැ. එතකොට මේ අපිටම අඳුර ගන්න ඕනේ මේක. දැන් පබ්ලිස් මහත්තයා අපිට උදව් කරන්නේ අතම අපේ කෑම තමයි හදා ගන්න ඕනේ. දැන් ඒ සලාදයක් කියන දෙයක් ඒ රටක දෙයක් අපි කෑවට ඒක ඇත්තට ගොඩාක් කලකට වතුර වගේ දා තමයි පෝෂණයත් අඩුයි කැලරිත් අඩුයි. නේද? හැබැයි අපිට පෝෂණයත් වැඩගත් නේ. මොකද එතකොට දැන් අපේ මැල්ලුමක් ගත්තාම ඊටට ගොඩාක් යකට තියෙනවා. ඊට වඩා ගොඩාක් පෝෂණ සංගතක වැඩි. ඒ වගේම මිලත් අඩුයි. ඒකත් ගොඩක් අද මොකද එක්කෙනෙකුට සලාද කන්න පුළුවන් ඒ වුණාට අපිට අයිස්බර්ග් එකක් කියන්නේ කිලෝ එකක් කීයක් වෙනවද? ඒක ගන්න බෑ හැම එක්කෙනාටම. වුණා අපිට ගොටුකොළ වගේ දෙයක් ඊට අඩු මිලකට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට රසට හදා ගන්න පුළුවන් තව දේවල් එකතු කරලා නේ මහත්මේ. ඒ කියන්නේ අපිට ලුණු, තක්කාලි නැත්තම් ප්‍රෝටීන් වගේ දෙයක් උඹලකට පොඩ්ඩක් හරි එකතු කරලා ඒ වගේ හදා ගන්න පුළුවන්. දෙහි ටිකක් එකතු කරාම විටමින් සී ටික එනවා. ඒතර ඒකේ තියෙන යකඩ ටික උරා ගන්නවා. ඒතර ඒ කෑම අපි හැම ප්‍රැක්ටිස් කරන හොඳ නැහැ. මස් ගැන පවා කියන් තියෙන තමයි අපි වටේම ඕනතරම් මුහුදක් තියෙනවනේ. මාළු තමයි හොඳම ඔප්ෂන් එක. ඕනම විද්‍යාත්මක සංග්‍රහයක පෙන්නනවා මාංශ වලට වඩා මාළු වලින් හෘද අපාද අඩු කරනවා, පිළිකා අඩු කරනවා. ඒතර අනික එක මිල අඩු වෙන්න ඕනේ. මිල අඩු කරලා රජයනුත් මේවා කරන්න අවශ්‍යයි. මිල අඩු කරලා අපිට ගන්න පුළුවන් නම් ඒක මාංශ වලට වඩා ගොඩක් හොඳයි. ඒතර අර එහෙ තියෙන අපිට තියෙන විද්‍යාත්මක අර අපිට ඇප්ලයි කරන්න බෑ එකම වගේ. ඉතල තව දෙයක් මම හිතුවා කැපති අර අපේ ඇඟේ හැඩේ වෙනස් ඉඳ අපිට සමාජයට ඒ රටක එක්කෙනෙක් තරම් කන්න බැරි වෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය අවශ්‍යත් නෑ ඇත්තට. අපි ජාතියක් වශයෙන් නැත්නම් තාක්ෂණය නැත්නම් බුද්ධියෙන් ඉහළ තත්ත්වයට ගිය ජාතියක් නිසා කියන අපිට පිට අවුරුදු 1000කට ඉස්සෙල්ලා වුණත් අපි ලොකු දාගප් හැදුවා, ලොකු වැව් හැදුවා. ඒ වුණත් එහෙම නැතුව අපි කවදාවත් කියන්නේ ලොකු හුඟක් මාංශ පේශි තිබ්බ ජාතියක් හිටියා කියලා. අපි දැනටත් අපි සාමාන්‍ය ගමට ගියාම අපි හරි හුඟක් උස මහතර අපි කියන්නේ කළු ජාතික ගොඩාක් මස්කියුලර් කෙනෙක් නෙමෙයි. ඒතකොට එයාට අවශ්‍ය මස් ප්‍රමාණය නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ රටක හිමෙක් කෙනෙක් ඉතුරු වෙලා තියෙන්නේ සත්තු මරාගෙන කන්න වගේ තමයි. ඔව්. ඒතර දෙකටම සුදු ජාතිකේ පවා ඒ රටවල අමාරුම වින්ට් එක නැත්තම් සීතල කාලේ. ඒතකොට ඒ රටවල සිලෙක්ට් වෙලා කියනද පරිණාමයෙන් එලා තියෙන ගොඩා මස්කියුලර් කෙනෙක් සත්තු මරාගෙන කන වගේ කෙනෙක් තමයි. ඒතර ඒක අපි හිමම කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට තාම අතර මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙන ලංකාවේ ලංකාවට ගැලපෙන පරීක්ෂණ වලට හරිම අඩුයි. අපේ මහත්මයා කිය අපි අර කොලබරේෂන් එක අපි එක එක කෙනා එක එක තැන්වල එක එක දේවල් කතා කරනවා. ඒක ඇත්තම ජාතියක වශයෙන් අපි නවත්තන්න ඕනේ. දැන් මේකත් ලොකු උදව්වක් කරන්නේ. මම විද්‍යාව දැනගත්ත මම කන්නු යන ඉදිය දන්න එක පබ්ලිස් මහත්මයා මේක කියා දෙනවා. ඒ වගේම මම මට බෑ මුළු ලංකාවේ ඔක්කොටම කියන්නේ අනිත් වෛද්‍යවරු වගේත් මේක එකතු කරන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි අපි මෙතන දැන් සාමූහිකව මේ අවුදේවත් අපි කරන්න පටන් ගන්න බැලුවේ. හරි. අපි මේ දැන් මේ අපි ඉස්සර කතාවකුත් තියෙනවා නේද සුද්ධ අපිව පල්ලෙහාට දාන්න සිංහල මිනිස්සු පල්ලෙහාට දාන්න කියපු කතාවක් තියෙනවා මේ සිංහලයා මෝඩයා කැවුම් කරන සූර්යය කියලා එහෙම එකක් නැහැ. අපේ මිනිස්සු හොඳට මේ වැඩ කරලා අපේ මිනිස්සු මේ කුඹුරට ඇලට තුලට බැහැලා මේ වැඩ කරලා මේ බොහොම ශක්ති සම්පන්න ජාතියක් විදිහට අපි හිටියේ. දැන් හැබැයි අපිට ඒක නැති වෙලා යනවා. මොකද එහෙම කරන්න බැරි වෙන තත්යකට අපිම පත් වෙලා තියෙනවා. අපිම පත් කරගෙන තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ කොහොම හරි අපේ දේශීය සම්පත් පාවිච්චි කරලා අපේ ආහාර රටාව වෙනස් කරගන්න. මේක ඊළඟ පරම්පරාවටත් පුරුදු කරන්න අවශ්‍යයි. පවිස් මහත්තයා අපි හොඳ කතාබහකට ආවා අර එළවලු මිල පිළිබඳව. දැන් අපි එළවලු ගත්තොත් එහෙම දැන් එළවලු තියෙනවා අපි දන්න දේවල් තියෙනවා අල්ල, එතකොට ගෝවා, බීට්රූට්, කැරට් මේ දේවල් තමයි ගණනුත් වැඩි. ওই ටික විතරමද අපිට කන්න තියෙන්නේ? දැන් මම මේ සාකච්ඡාවේ මෙටි උඩදී මම කිව්වා ලංකාවේ දිනන එළවලු විතරක් 365කට වැඩි. ඒ කියන්නේ මම දැනුවත්ද මම නෙදුනුවත් කොච්චර තියෙනවද ටික. එතකොට මේ වගේ අපිට ලෝකයේ කරන ඕනම දෙයක් අපිට මෙහි හඳුන්වා දෙන්න පුළුවන් මෙහි සම්පත්තනේ. ඔව්. දැන් වෛතුරුමගේ අයිස්බර්ග් ඉතින් අපිට අයිස්බර්ග් හදන්න ඕන තරම් මෙහි සම්පත් තියෙනවා. මොකද්ද ඔක තියෙන්නේ සුළු දෙයක්. අපි පැසන් ගෙඩියක් ගත්තා, සූර ගත්තා ඇටත් එක්කම. මේකට අඹ ටිකක් කඹරලා දානවා, ගම්මිරිස් ටිකක් දානවා, ලුණු දානවා, හොඳ සුද්ධ ඔලිව් ඔයිල් වෙනුවට හොඳ පොල් තෙල් ටිකක්. ඒ කියන්නේ අර හොඳ සුද්ධ පොල් තෙල් වෙන්න ඕනේ. හොඳ පොල් තෙල් ටිකක් දැම මේක කවලම් කරා, සෝස් එකක් හැදුනා. අපේ තියෙන ඕන තරම් කුල මේ මහ පොළුවේ මේ සබහා ධර්මය අපට දායාද කරපු දේවල්. මේ කොළ ටිකක් අරගෙන ලුණුයි කහයි ටිකක් දාලා හොඳට හේදුවා, හොදලා තියාගත්තා, බත් ටික බෙදාගත්තා, කොළ ටික දැම්මා,
අර සෝස් ටික දැම්ම එවෙලි මේක හදලා තිබුණොත් තමයි ක්‍රිස්පි නැති වෙන්නේ අර කන පිනවන්න බැරි වෙන්නේ හදලා තිබුණා ඒක මැල වෙනවා ඇහැ පිනවන්න බෑ එවනම් එවෙලි මේ එවෙලි හදන එක තමයි මේක තියෙන්නේ ඈ එතකොට මේ අපේ දේවල් වලින් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ඈ මේක තමයි අපි නැවතත් කියනවා අපි ඔක්කොම එක අහුවෙලා මේ රටේ තියෙන මේ මේ රෝග 50% අනිවාර්යයෙන්ම එකපාරටම බැරි වෙයි ඈ අපි මේකට අච්චුආරම් දැම්මොත් තව අවුරුදු 50කින් මේ රටේ මේක මිහි කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒකම ඒකම දැන් අපි මුරුංග ගනිමුකෝ හරි මේ මුරුංග අපි දැනගත්තේ මුරුංග ගන්නවා අගල් දෙකක් එකමාරක් විතර කෑලි කපනවා පොත්ත ගහනවා කරිය හදනවා මුරුංග වලින් මොන මොන දේවල් කරන්න පුළුවන්ද අපි බලමුද පාවිස් මහත්තයා එහෙනම් මුරුංග වලින් කරන්න පුළුවන් දේක් මෙතුමා කියලා දෙන්න සූදානම් පොත තියා ගන්න ලෑස්ති වෙන්න ඔන්න පැහැන ගන්න ලියා ගන්න අපි බලලා ඇවිල්ලා නැත්නම් කතා කරමු අපේ රටේ කොච්චර අපිට සම්පත් තියෙනවද මේ සම්පත් වලින් අපි එදා ඉඳලා අද වෙනකොට අපි එකම විදියට තමයි මේ සම්පත් පරිහරණය කරේ ඒවා පාවිච්චි කරේ මම මෙහෙම කියන්නේ මේ මුරුංග අපි ගත්තොත් අපි කරන්නේ මුරුංග ටික කරිය හදනවා මේ මුරුංග ටික පළලා මදේ සූරලා කජු එක්ක කරියක් හදා ගන්නවා එහෙම නැත්නම් තවත් එළවලුවකට මිශ්‍ර කරනවා මේක කරියක්ම තමයි හදන්නේ. අපි මේ අය වෙනසක් දකින්න ඕනේ. වෙනසක් දැකලා විතරක් මදි ඒකේ රස විඳින්නත් ඕනේ. ඉතින් මම අද මේ හදන්නේ මේ මුරුංගා වලින් කොහොමද කෙටි කෑම එකක් හැටියට මේක ඉගෙන ගත්තොත් හොඳම දෙයක් මොකක්ද මේක වෙළඳපොළටත් දාන්න පුළුවන්. මේක බදලා මුරුංග වගේම බදලා මුරුංග රහට ඊට වැඩිය ගුණාත්මක විදියට කන්න අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින්ලා අපි මේ මුරුංග ටික අරගෙන ඉතින්ලා හොදන්න මේ දැම්මයි තියෙන්නේ හොදලා ඊට පස්සේ මෙහෙම තලන්න. මේ විදියට මුරුංග තරමක් අත බුලුවෙන් තලන්න. තලලා මේක ඒ නාරටි වලින් පැලෙනවා ඊට පස්සේ මේක ගලවන්න ඇට ටික ගලවලා හැන්දක් ගන්න හැන්දක් අරගෙන මෙහෙම සූරන්න හොඳ ලක්ෂණයට තීරෙනවා මේක තරමක් කපන්න මේ තියන්නේ ඒ වගේ සූරගත්ත මුරුංග. මුරුංග දාන වාජනයකට ඒකම ලුණු ස්වල්පයක් පොඩියට කපාගත්ත මිරිස් හීනියට ලියාගත්ත කරබිංචා එකම මිරිස් කැබලි ස්වල්පයක් මේක කෙටි කෑමක් හැටියට අපි හදන්නේ බිත්තරයක් අපි කඩල පිටි ටිකක් දානවා කඩල පිටියක් දාලා මේක හොඳට අනා ගන්නවා මේක හොඳට අතේ නැගෑවෙන ගානට මේක හොඳට අනන්න. මේ විදියට මේක රෝල් කරන්න. දැන් මේ විදියට මුරුංග කල්ලක් ගන්නටම මේක රෝල් කරන්න. ඕන වැඩිය මාත් වෙන්න එපා.
දැන් ඇඟල් දෙකක් විතර දිගට මේ කපා ගන්න. කපාගෙන තෙල් එකක් ලිපේ තියනවා. දැන් අපි මේක තෙල් වලට දානවා. හැබැයි ගින්දර වැඩි කරගන්න එපා. මොකද ගින්දර වැඩි වුණොත් මැදාමු වෙනවා. එක අතකින් මේක බැලුවොත් අල බැද්දා වගේ, ඇඟිලි අල බැද්දා වගේ මුරුංගා කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ මුරුංගා හැදීමක්. දැන් මේ විදියට අපි මුරුංගා අරගෙන මේ විදියට කඩල පෙට්ටියේ ටිකක් දාලා රෝල් කරලා බැදලා ගත්තොත් අර රූප පෙට්ටියේ තියෙන සොසේජ් වලට රැවටිලානේ අපේ දරුවෝ අඬන්නේ. මේක හදලා දෙන්න කොච්චර ගුණද, මේවා අපේ දේවල්, ඒකම ගුණාත්මක වාහේ කියලා වැඩක් නැහැ. ඒකම මේක දෙකට කපලා, එහෙම නැත්නම් මේක පොඩියට කෑලි පොඩි පොඩි කෑලි කඩලා පොඩි ඩෙවල් එකක් ගහන්න නියම කුකුල්මක්. ආයි වර දෙන්නේ නැහැ, හදලා බලන්න. හරි, අන්න ඔය විදිහට තමයි හදාගන්න පුළුවන් මුරුංග පාවිච්චි කළ බව විශ්වාසය කියලා දුන්නේ. බොහොම ඇත්තටම හරිම රහයි. අපි රස බලපු නිසා අපි කියන්නේ ඔබටත් පුළුවන් ගෙදරදී හදලා බලන්න. සහ හදලා බලන්න නෙමෙයි, දැන් ඒක මේ උත්සව අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන්. දරුවන්ට හවස ගෙදර ඇවිල්ලා කන්න දෙයක් තියෙනවා නම්, කන්න දෙයක් ඉල්ලනවා නම් ඒ දේ පාවිච්චි කරලා දෙන්න පුළුවන්. නැත්තම් ඔය විවිධ රසකාරක යොදලා කඩේ හදලා තියෙන දේවල් ගෙනලා දෙනට වැඩිය මං හිතන්නේ දරුවන්ගේ ජීවිතේ නිරෝගීමත් කරන්න අම්මලාට තාත්තලාට දෙන්න පුළුවන් හොඳ පණිවිඩයක්, හොඳ ක්‍රමවේදයක් තමයි ආචාර්ය පබ්ලිස් සිල්ලා මහත්තයා දුන්නේ. දැන් වෛද්‍යතුමනි, මේ අපි මුරුංගනේ පබ්ලිස් මහත්තයා මේ පාවිච්චි කරේ, මුරුංග කොහොමද මේ ඇඟට හොඳයිද, කොහොමද පෝෂණය තියෙන්නේ මුරුංග? ඇත්තට මුරුංග කියන්නේ දැන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ මන්ද පෝෂණ රටවලට දුන්න කප්රුක කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන පෝෂණ සංගතක හුඟක් අය දන්නේ හැම දෙයකට වඩා. උදාහරණ විටමින් C ප්‍රමාණය මුරුංගා කොල්ල තියෙන ප්‍රමාණය ඩොඩන් වගේ 5-6 ගුණයක වැඩි. ප්‍රෝටීන් ප්‍රමාණයත් ගොඩක් කරලා බිත්තරට වඩා වැඩි කියලා හොයලා තියෙනවා. ඒ වගේම යකඩ ප්‍රමාණය හැම එකම වැඩි. මේක හිතාගන්න බෑ මුලින්ම. ඒ වගේ දේවල් දැනගත්තාම අපි පාපොදු මුණා. දැන් මේක දැන් මේ ආහාර වේල ගැන මම කතා කරොත් මේක අතිශයම නිරෝගී. ඒක මුරුංගා වලින් අවශ්‍ය පෝෂණීය දේවල්. ඒ තමයි ගොඩක් අය එළවලු කන්න බය තමයි මේ විස ගන්නවා කියලා. මුරුංගාට කොහොමද විස ගන්නත් බෑනේ. ඒ අනික ගන්නේ ඇතුලේ තියෙන ටික ගන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ටික එන්නේ නැත්නම් කඩල පිටි අපි කවුරුත් ගන්නවා. ඒක අර මාංශ භෝගයක් වෙන හින්දා ඒකේ ප්‍රෝටීන් ප්‍රමාණය 120ක් විතර තියෙනතල උගා ප්‍රෝටීන් පපඩ කරන මාළු ග්‍රෑම් 100ක් ගත ප්‍රෝටීන් ග්‍රෑම් 20යි තියෙන්නේ. ඒක ඒ වගේම ප්‍රෝටීන් ප්‍රමාණයක් දෙනවා. ඒ වගේම හිතන්නේ අපිට එක එක විදිහට රස කරගන්න පුළුවන්. දැන් දැම්මෝගේ කරපිංචා ආයේ වගේ මිරිස් වැඩි පුරන මිරිස් වැඩි පුර ඒ වඩු කරගන්න. එතකොට අර සොසේජස් හැමදාම එකම රහනේ. දැන් මේක හැම දෙයක් නෙමෙයි අපිට අපේ කැමැති රස අනු වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම නිරෝගී තැලකින් මෙතන පොල් තෙල් වගේ දෙකින් බැද්දාම අර කැලරි ප්‍රමාණයත් අපිට අවශ්‍ය දේ හම්බුනෝ. විශේෂයෙන් ළමයිට වගේ ගොඩක් අවශ්‍යයි කැලරි. ඒගොල්ලන් ක්‍රීඩා කරලා ඒ වගේ ඉන්නේ නැහැනේ. එතකොට මේක ගොඩක් නිරෝගී ආහාර වේලක්. පුදුම නෑ ඇත්තටම. හස බලන් තිබ්බම තමයි සතුට. ඔව් අනිවාර්යයෙන්ම. අපි තව දවසක මාත්‍රා හදන්න කියලා අපි. ඔව්. රස බලමු. නෑ තව දවසක හදනවට වැඩිය මම පොඩි වැලට යෝජනාවක් කරනවා. අපි ඔය පොතේ ලියාගන්නේ මුරුංගා වලින්ම. මේ මුරුංගා පැහෙනකන් ඉන්න ඕන, ලොකු වෙනකන් ඉන්න ඕන. මේ ලංකාවේ තමයි මේ ඔක්කොම දඹල. දඹල. පුළුවන් තරම් ලොකු වෙනකන් ඉන්න ඕන. ආසියාවේ අනිත් රටවල දඹල කන්නේ යමුවෙන් පොඩි කාලේ. බෝංචිත් ඒ වගේ තමයි රටවල. බෝංචි සේම්. ඒ වගේම අපිට මුරුංගා හීන් කරල් කාලේ මුරුංගා අරගෙන දරුවන්ට, විශේෂයෙන් මම මේ දරුවන්ට කියන්නේ මෑණිවරුන්ට, දරුවන්ගේ පෝෂණය මුරුංග පොඩි කාලේ අරගෙන සුද්ධ කරන්න යන්න එපා. දෙකොන විතරක් කඩන්න, ඊට පස්සේ පොඩියට කපන්න. පොඩියට කපලා ඒකට කැරට් අලයක් එක්කම සෙල්ලරි ටිකක් එක්කම අල ටිකක් මේ මුරුංගයි දාලා
හොඳට තම්බන්න. තම්බලා ඊට පස්සේ උතුරනකොට ගින්දර අඩු කරලා හොඳට පැය දෙකක් විතර මේක තැම්බෙන්න ඇල්ලලා ඊට පස්සේ මේක හොඳට පොඩි කරන්න බ්ලෙන්ඩර් එකට දාන්න මේක. දැම්මම මේක උක්කු වෙනවා. ඒ කරගෙන ඊට පස්සේ බටර් ටිකක් කරගෙන රතුළුන් ටිකක් කපලා ඒ බටර් වලින් රතුළුන් ටික පොඩ්ඩක් බැදෙන්න ඇරලා බටර් නැත්තම් ඉලඟි තෙල් ගන්නකෝ බැදෙන්න ඇරලා කොයි වෙලාවකවත් මාගරින් ගන්න එපා මාගරින් බස ඊට පස්සේ මේ හදාගත්ත සුප් එක දාලා තෙම්පරාදු කරන්න තෙම්පරාදු කරලා හොඳ ක්‍රීම් ටිකක් එහෙම නැත්තම් නැවුම් කිරි ටිකක් දාලා දරුවන්ට දෙන්න මොකද මේ මේ මුරුංග කියන්නේ කොහෙවත් යන්න ඕනේ අපේ උතුරේ කට්ටිය නැන්දම්මා දූ කසාද බඳපු බෑනට පළවෙනි දේ තමයි දෙන්නේ මුරුංග කරිය. ඒ තරම් පෝෂණය තියෙනවා. ඈ ඉතින් ඒක නිසා මේ අපේ රටේ ඕනම දෙයක් තියෙන ඕන සම්පතක් තියෙන ඕන දැනුම තියෙන අයත් ඉන්නවා. මේක නොගන්න කට්ටියක තමයි ඒක අර ඔබ කිව්වර මට බේරෙන්න බෑ මේ වට්ටෝරු අහගේ අහවල්ලයි කියන්න ආවල්ලයි කියන්න කියලා කාල වෙලා වැදවත් වෙන මොකද වෛද්‍යතුමේ කින්න නිසා මේකේ මෙන්න මේ තෝසේක ලියා ගන්න ගෙදර හදා ගන්න සම්භාර ග්‍රෑම් 300යි උඳු පරිප්පු ග්‍රෑම් 100යි සුදු හාල් ග්‍රෑම් 50යි රතුළුණු ග්‍රෑම් 30යි අවුමිරිස් කරල් 2යි එකම දුරු හොදල වෙලා ගත දුරු තේ හැඳයි ලුණුයි වෙන කිසි දෙයක් දාන්න එපා. ඉසෙල්ලම අර උඳුයි සම්බහාලුයි පැහැයක් පොගවන්න සුදු හාල් වලට වතුර එකක් උතුරන්න උතුරන වතුර ටික දාන්න සම්බහාල් මේ සුදු හාල් වලට ඒක නිවෙනකන් ඉන්න ඊට පස්සේ මේ තුනම පෙරන්න පෙරලා සුදුහල් පස්සේ දාන්න ඉස්සෙල්ලාර සම්බහල් ටිකයි උදු ටිකයි දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න එහෙම නැත්නම් ගලේ අඹරන්න අඹරලා හොඳට අඹරුණයින් පස්සේ සුදුහල් ටික දාන්න දැන් බත් වගේ එක බාගෙට තැම්බිලා තියෙන්නේ ඒක ඕන වට වැඩිය අඹරෙන් දෙන්න පොඩි කෑලි තියෙන්න ඊට පස්සේ මේක තියන්න පැක් ඊට පස්සේ මේක පැක් තියලා අර ලුණු අවුමිරිස් කර්මින්චව නම් කර්මින්චක් දාලා ලුණු දාලා මිශ්‍රණය හදාගන්න තෝසේ හදන්න මේක පොතට හොඳ වට්ටෝරුවක් තෝසේ හදලා මදි අනිවාර්යෙන්ම ඔයාලා නම් පොත අපේ නොම්බරේ දන්නව නේද අනිවාර්යෙන්ම කතා කරන්න වැරදුනොත් හරි ගියොත් නම් කතා කරන්න එපා සන්තෝෂ වෙන්න හරි ඕනම දෙයක් තියෙනවා පොලිස් මාත්‍යාගෙන් අහන්න පුළුවන් අහලා අපිට දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මුරුංග වගේ දේවල් වීලි කලාපයට යනකොට ඕනෑ තරම් ගන්න තියෙනවා අපිට. හැමදාම වගේ හැමදාම කන්නත් පුළුවන්. ඒකයි මම මේ වැදගත් නේද කියන්නේ. මල් කොළ පොතු මුල් කරන් හැමදේයක්ම ඖෂධ ගන්න පුළුවන්. හරි බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළට අද දවසේදී සම්බන්ධ වීම වෙනුවෙන්. අපි ලබන සතියේදීත් ප්‍රාස්පරින්ද උදෑසනට හමාරට ඔබ දෙපළ සම්බන්ධ කරගන්න සූදානම් මේ කතා බහ ලෙසින් බලගෙන යන්නට ලබන සතියටත් අපි උත්සාහ දරන්නේ මේ සියලු දෙනත් එකතු වෙලා ඊළඟ පරම්පරාව අපේ රට නියෝජනය කරන අපේ ජාතිය නියෝජනය කරන අපේ ජනතාවගේ ඊළඟ පරම්පරාව නිරෝගීමත් පරම්පරාවක් බවට පත් කරගන්නට රටේ තිබෙන්නා වූ ශීඝ්‍රයෙන් වර්ධනය වන්නා වූ බෝනවන රෝග නැති කරගන්නට අවම කරගන්නට අඩාල කරගන්නට අවශ්‍ය පසුබිම ආහාර රටාව තුනින් සකසා ගන්නට තමයි අපි මේ දැඩි උත්සාහයකදී සිටින්නේ. ඒ නිසා අපිත් එක්ක ඔබ එකතු වෙයි කියන නිරන්තර බලාපොරොත්තුව අපි තුළ තිබෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. රැඳී සිටින්න තවත් විශේෂාංග රසක් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා. අපි විරාමයක් ලබා ගන්නට සූදානම්.
අයිබුවන් සුබ උදෑසනක්. විරාමෙන් අනතුරු ඔබ එකතු වෙන්නේ ඔබව හැඩ කරන සුරූපී විශේෂාංගයත් එක්කයි. අපි අද කතා බහ කරන්නට සූදානම්ින් ඉන්නවා හැමදාමත් වගේ ඔබේ සිරුරේ තියෙන මේ තරබාරුකම මගහරවා ගන්නට ඔබට ඒ සඳහා පාවිච්චි කරන්නට පුළුවන් නිෂ්පාදනයක් සම්බන්ධයෙන්. ඒ තමයි නයිප් ග්‍රීන්. නයිප් ග්‍රීන් පාවිච්චි කළා කොහොමද ඔබේ සිරුර නිරෝගීව පවත්වාගෙන සිහින් සිරුරක් කරන්නේ කියන රහස ඔබට කියන්න තමයි මේ සූදානම. හොඳයි ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මහනුවර දියවැඩියා මධ්‍යස්ථානයේ වෛද්‍ය අනුර අරඹගේ මහත්මයා. අයිබුවන් සුබ උදෑසනක්. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝෂා තලගල මහත්මියත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබුවන් සුබ උදෑසනක්. මෙනවි. පුංචාර දීමක් නැහැ. හොඳයි. හොඳයි. මම කතා බහ ආරම්භ කරන්න කැමති නිරෝෂාගෙන්. මොකද මම දන්නා හැමෝම ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි ඔබ. ඉතින් ඔබගේ මේ සිරුරේ අපිට වෙනසක් ඇත්තටම දකින්න ලැබුණා. ඒ වෙනසේ රහස වෙන්න පුළුවන් නයිට් ග්‍රීන් කියන්නේ. දැන් තරබාරුකම ගැන කතා කරනකොට උදරය විතරක් නෙමෙයි තරබාරු වෙන්නේ අපේ අත් මහත් වෙනවා මූණ මහත් වෙනවා ඒ වගේම තමයි කකුල් මහත් වෙනවා ඒ අතරින් ඔබට බලපෑවේ මොන වගේ කාරණයක්ද මුලින්ම ඔව් මම හිතන්නේ ඒක එක එක කරන්න බලපාන එක එක විදිහට දැන් මම දන්නේ දැන් මම මහත් වෙද්දී මගේ කෙලින්ම ඉස්සෙල්ලා මහත් වෙන්නේ මූණ මූණ ගොඩ කම්බුල් බෙල්ලත් එක්ක ගොඩ මහත් වෙනවා සහ මේ ෂෝල්ඩර්ස් බඩ මගේ ওই ටික තමයි මගේ තිබ්බ ලොකුම ගැටලුව ඒ කියන්නේ දැන් කොහේ හරි ෆොටෝ එකක් ගත්තත් හෝ මූණ විතරක් ගත්තත් දැන් සමහරුන්ගේ දැන් ඇඟ මහත් වුණාට දැන් ෆොටෝ එකක් හරි මොකක් හරි වුණාම දැන් මූණි ෆොටෝ එකක් ගත්තාම ඇඟ පේන්නේ නැහැ නේ කියලා ඉන්නවනේ මට එහෙම නැහැ මගේ මූණත් මහතයි බෙල්ල ওই වගේ ප්‍රශ්න මට තිබ්බේ ඇත්තනම් මම يعني මම පොඩි කාලේ ඉඳන් ඩාන්සින් කරපු කෙනෙක් ඒවා කරලත් මගේ අර තිබුණා මගේ මූණ කෙට්ටු වෙන්නේ නැහැ අත් කෙට්ටු වෙන්නේ නැහැ මොන දේවල් කරත් හැබැයි නයිට් ග්‍රීන් හරහා මට ඒ මං මට ලබා ගන්න ඕන කෙට්ටුව විශේෂයෙන් මුහුණේ සහ අත් දෙකේ ඒ කෙට්ටු මට ලබා ගන්න පුළුවන් උනේ නයිට් ග්‍රීන් හරහා හදේ රයිතුමනි මම දැනගෙන කැමතියි දැන් අපි දන්නවා ග්‍රීන් ටී වර්ග තියෙනවා තවත් නයිට් ග්‍රීන් පමණක් මේ වෙළඳපළේ තවත් නිෂ්පාදනයන් තියෙනවා ඒ අතරින් මම දැනගන්න කැමතියි මේ ග්‍රීන් ටී එකකට වඩා නයිට් ග්‍රීන් වල ප්‍රතිඵලදායකත්වයක් අපිට දකින්නට ලැබෙනවද ඔව් ඇත්තටම නිපුණි ග්‍රීන් ටී කියලා කියන්නේ බොහෝ කාලයක් ලෝකේ තියෙන දෙයක් ස්වාභාවික දෙයක් සමහරු කෙට්ටු වෙන්න පාවිච්චි කරනවා ලස්සන වෙන්න පාවිච්චි කරනවා සමහරලාට මේ ආමාශය නැත්නම් මේ ආහාර මාර්ගයේ ආශ්‍රිතින විවිධ ඌ ගැටළු වලට පිළිතුරක් විදිහට පාවිච්චි කරනවා ඉතින් ග්‍රීන් ටී කියලා කියන දේ විතරක් අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කෙනෙක් අධිබර ශ්‍රේණියේ ඉන්නවනම් අපි හිතමු අපි හැමදාම කතා කරන තියරි ටිකක් තියෙනවා සිද්ධාන්ත ටිකක් අපි කෙනෙකුගේ බර BMI අගේ බැලුවට පස්සේ අධිබර ඉන්නවනම් නැත්නම් ස්ථූලතාවයේ ඉන්නවනම් ඇත්තටම එහෙම කෙනෙක් යම් කිසි කාලයක් ඇතුළත බර අඩුවීමක් වෙන්නම ඕනි નિયમિત දේහ ස්කන්ධ දර්ශක BMI අගයට එන්න. ඉතින් එහෙම උදවියට ග්‍රීන් ටී කියන දේ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ බොහෝ අය මම දැකලා තියෙනවා හම්බ වෙලා තියෙනවා ග්‍රීන් ටී පාවිච්චි කරලා ලොකු ප්‍රතිඵලයක් නැති වෙච්ච කට්ටිය. සමහරු කියනවා අවුරුදු දෙකක් තුනක් මම ග්‍රීන් ටී පාවිච්චි කළා. හැබැයි ලොකු බර අඩුවීමක් උනේ නැහැ. ඒ කතාව ඇත්ත. මොකද ග්‍රීන් ටී කියන දේ විතරක් ගත්තහම අපේ ශරීරයේ බර සාමාන්‍ය අගෙන් පවත්වාගෙන යන්න ඉතාමත් හොඳයි. මොකද අපි හිතමු කෙනෙක් අපි හිතමු නිරෝෂා කියලා නිරෝෂාට තවත් කෙට්ටු වෙලත් බෑ තවත් මහත වෙලත් බෑ. ඒ කියන්නේ මේ ගානටම කොච්චර කෑවත් කොච්චර ඩාන්සින් කළත් මේ තියෙන බර මේ ගානින්ම පවත්වාගෙන ගියොත් තමයි ඒක අසාර්ථකත්වයේ මම දැන් ශේෂ්ත්‍රයේ වැඩ කරනකොටත් කරන වැඩ හැම කටයුත්තකටම හැම අතින්ම අපි ලස්සන පැත්තෙන් ගත්තත් සෞඛ්‍ය සම්පන්න පැත්තෙන් ගත්තත් ඒක ඒ බර નિયમિત මට්ටමේ පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙකුට ග්‍රීන් ටී ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හැබැයි අපි කතා කරන්නේ අධිබර එහෙම නැත්නම් ස්ථූලතාවයෙන් පෙළෙන කෙනෙකුට යම් කිසි කාලයකදී බර අඩු කරගන්න ග්‍රීන් ටී වලට එකතු කරලා තියෙන කිටෝසාන්. කිටෝසාන් කියලා කියන්නේ මේක ලොකුවට හිතන්න එපා විශේෂිත වූ තන්තු වර්ගයක්. අපි තන්තු කියන්නේ මොකද්ද කියලා කතා කරමු. එතකොට මේ ග්‍රීන් ටී කිටෝසාන් සහ විටමින් C. විටමින් C කියලා කියන්නේ හොඳ ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකක්, ඔක්සිකාරකයක්. ඉතින් මෙන්න මේ තුනේ එකතුවෙන් තමයි කෙනෙකුගේ බර අඩු වෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුගේ මේදය කන්ට්‍රෝල් කරන්නේ ක්‍රම තුනක් හරහා අපි කතා කරමු. මේ ක්‍රමත් මේ කට්ටු තුනේ එකතුව. ඒ නිසා නයිව් ග්‍රීන් කියලා කියන්නේ සාමාන්‍ය ග්‍රීන් ටී එකක් නෙමෙයි. මේක විශේෂිත වූ ග්‍රීන් ටී එකකට මිශ්‍ර කරපු දෙයක්. හැබැයි තියෙන්නේ කැප්සියුල් එකක් විදියට.
හොඳයි. දැන් නිරෝෂා මේ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඕනම තරුණියක් ඕනම යුවතියක් කැමති දෙයක් තමයි මේ shopping යන්න කියලා ගියාපුවම තමයි ඔන්න ඊළඟ ප්‍රශ්නේ එන්නේ. ඇඳුමක් ගන්න කියම ඇඳුම ගන්න ආසයි. නමුත් අඳින්න බෑ. මොකද ශරීරයේ ප්‍රමාණය වැඩි නිසා ඒ ඇඳුම ගැලපෙන්නේ නැහැ. දැන් ඔබටත් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වුණාද? සහ අපි දන්නවා දැන් තරබාරු වුණාම අපේ ඇඟේ ශරීරයේ හැමතැනම වගේ මේ stretch marks ඇති වෙන්නත් පටන් ගන්නවා. මේක ගැටලුවක් වුණාද ඔබට? ඔව් ඇත්තටම දැන් ස්ටයිල් කරන අපි කාටත් ආසයි මම කවුරුත් ආසයි. ඉතින් මම පෞද්ගලික මම හරි ආසයි අර ඔෆ් ෂෝල්ඩ් ඇඳුම් අඳින්න. එහෙම ස්ලීව්ලස්. නමුත් මම අර මගේ පහුගිය කාලේ තිබ්බ මහතත් එක්ක මගේ මේ ෂෝල්ඩර්ස් වල තිබ්බ මහතත් එක්ක මට ඒ ස්ටයිල්ස් කරන්න ඇත්තටම මම ආසයි. මම දැන් ආසාවට අඳිනවා. ඇඳලා මේකප් දාන් ඔක්කොම කරලා කණ්ණාඩි ඉස්සරහට ගියාම ඉතින් නිකන් මානසිකව ඩොංගල දෙන්නට නම් මම කොච්චර ලස්සන දැන් මේ ඇඳගත්තත් කොච්චර කොහොම හැඩ වුණත් මේ මට අවශ්‍ය හැඩේ නැහැනේ මම මහත වැඩිනේ කියන එක ඔලුවට එනවා. සහ දැන් අර අකමැත්තෙන් වුණත් සමහරක් වෙලාවට ෂූටින් කරන්න ගියාම එක එක කැරක්ටර්ස් වලට අපිට ඇඳුම් දෙනවානේ ඒ ඒ චරිතයට අදාළව. එතකොට මම පෞද්ගලිකව අකමැති වුණාට ඒ චරිතය වෙනුවෙන් මට ඇඳුම් අඳින්න වෙනවානේ. එතකොට ඒක මට ලොකුවට බලපෑවා. මං හිතන්නේ අඳින නැඳුන් එක්ක මගේ අර තිබ්බ මහතත් එක්ක මාව තව ලොකුවට මහත් වෙලා පේන ගතියක්. ඉතින් ඒ ගැටලු නම් ඇත්තටම රාශියක් තිබුණා. දැන් නම් හැබැයි මට එහෙම ගැටලු නැහැ. ඇත්තටම දැන් මම ආස කරන විදිහ ස්ටයිල් මට කරන්න පුළුවන්. මං හිතන්නේ දැන් මට ඒ ගැටලු නැහැ. මං ආස කරන ඇඳුම් මට දැන් ඕනෑක අඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා අර තිබ්බ ලොකු මානසික පීඩනය දැන් ඇත්තටම ණය වෙන නිසා මට නැතුව ගිහින් තියෙන්නේ. අපේ ඡායාරූප කිහිපයක් දකින්නට ලැබෙනවා. මේ ඡායාරූප වලින් මොකක්ද කියන්නේ ඔබ තරබාරු වෙලා හිටපු කාලේ සහ ඔබේ සිහින් සිවුර පවතින කාලය අතර වෙනස නේද? ඔව් මේ මම හිතන්නේ මම මහත කාලේ ඔය ෆොටෝ ෂූට් එකක් ගත්තා. මම පේනවා ඇති අර ඒකේ ලොකු අත් දෙකත් එක්ක පෙනුමට මගේ වයසට පෙනුමට වඩා ලොකු පෙනුමක් තියෙනවා. ඉතින් අර ඒක මම හිතන්නේ මේ ඔය පේනවා. ඒක දැන් ඔය ඇඳුම මට ඇත්තටම ගැලපෙන්නේ නැහැ. දැක්කම ගැලපෙන්නේ නැහැ. නමුත් ওই ෂූට් එකකට මම ඇඳපුවා. එතකොට මට ඒ චරිතයේදී මට ඒ ඇඳුම අඳින්න වෙනවා. එතකොට ඉතින් ඒකේ කොච්චර මම මගේ ටැලන්ට් එකෙන් කොච්චර කැරක්ටර් ගැන කතා කළත් අන්තිමට පළවෙනි ඇංගල් එකේ මිනිස්සු නම් චුට්ටක් කෙට්ටුනා නම් හොඳයි නේද කියන මානසික ගැටලුව මට තිබුණා. දැන් නම් නැහැ. ඇත්තට මේක මේ කෙට්ටු වෙච්ච කාලේ. ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මූණයි ඒ හැම දෙයක් එක්කම අර කලින් දැක්ක ෆොටෝස් වලට වඩා එතන කෙට්ටුයි. දැන් මේ කුරුත ටොප් වුණත් ඉස්සර දැන් ඇඳහම දැන් මේකේ අද්දිග අද්දිග වුණත් මම හිතන්නේ අපි අඳිද්දි දැන් අර ෂෝල්ඩර්ස් මේවත් එක මහත් වුණාම ඇඟ වැහෙන්න ඇඳත් අර පෙනුම තව උරිස්ස එහෙම පළල් වෙලා ලොකුවට පේනවා. මම හිතන්නේ දැන් මට එහෙම ගැටලු නැහැ. මං ආස කරන ස්ටයිල් මට ඕන එකක් අඳින්න පුළුවන් කියලා මං හිතනවා. දැන් ඕනම විදිහේ විලාසිතාවක් කරන්න පුළුවන් වෙලා තියෙන නයිබ් ග්‍රීන් නිසා කියලා නිරෝෂ අපිට පැවසුවා. ඒත් එක්කම වෛද්‍යතුමනි ඔබතුමාගේ දැනගන්න කැමතියි දැන් මේ දේ කොහොමද මේ නිෂ්පාදනය ඔස්සේ අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් දහනය කරන්නේ කියන කාරණයත් අපි ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කෙනෙකුගේ බර තීරණය වෙන්නේ නිපුණි ඒ කෙනාගේ අස්ථිවල බර ඒ වගේම මස්පිඩුවල බර ඕනම කෙනෙක්ගේ ජලය වැඩි ප්‍රමාණයක් තියෙනවා සහ මේදය. අපිට මේදය විතරයි කෙනෙකුට ඉවත් කරන්න පුළුවන් එකම දේ. අපි හිතමු කෙනෙකුට ජල ප්‍රමාණය වැඩිම ප්‍රමාණයක් තියෙන ජලය අඩු කළාම කෙනෙකුගේ බර අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න අපි ජල ප්‍රමාණය අනවශ්‍ය විදිහට පාලනය කරන්න ගියොත් අපේ ශරීරයේ විජිනලට ලක් වෙනවා. ඒ නිසා ඒ හරහා එන්න පුළුවන් සෞඛ්‍යමය අවාසි ගොඩක් තියෙනවා. ඒ නිසා අපිට මේ අතිරේකව තියෙන මේදය තැම්පත් උණු සහ දිනපතා ලැබෙන මේදය විතරයි පාලනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කිව්වා අර විටමින් සී මේ හැම දෙයකටම හොඳ තල්ලුවක් කරනවා. මෙතන තිරේ දිස් වෙනවා අපි කියන මේ නයු ග්‍රීන් වල තියෙන වාසි සහගත තත්වය. එතකොට ග්‍රීන් ටී හරහා සිද්ධ වෙන්නේ අපි දන්නවා අපේ සමේ අභ්‍යන්තරයේ තැම්පත් වෙන මේදය. මේ මේදය කෙනෙකුට අලලා බලන්න පුළුවන්. මේ සම එකට එකතු කරන්න පුළුවන් නම් එතන තියෙන මේද ප්‍රමාණය අඩුයි. අපි හිතමු මේ උදරය ආශ්‍රිතව කියලා. උදරය ආශ්‍රිතව සම අල්ලලා බැලුවට පස්සේ එකට එකතු කරන්න බැරි නම් එතන මේදේ වැඩි. ඒක කෙනෙකුට අදහසක් ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ කොහෙද වැඩිපුර මේදේ තැම්පත් වෙලා තියෙන කියන කාරණේ. එතකොට මේ ග්‍රීන් ටී වලින් තමයි මේදේ දහනය කිරීම සිද්ධ වෙන්නේ. අපි හිතමු අපි යම්කිසි ක්‍රියාකාරකමක් කරනකොට එක්සර්සයිස් කරනකොට නැත්නම් ඇවිදිනකොට අපිට ඕනේ ශක්තිය උත්පාදනය කළ දෙන්නේ මේ මේදය දහනය කරලා.
ඒකර මෙන්න මේක green tea හරහා වැඩි වෙනවා. Green tea හරහා වැඩි වෙනවා වගේම vitamin C වලින් තව තල්ලුවක් කරනවා. එතකොට මම කිව්වා කිටෝසාන් කියලා කියන විශේෂිත වූ fiber එක මේ තන්තු වල තියෙන විශේෂත්වය තමයි අපි ලබා ගන්නා ආහාරයේ තියෙන මේදය. හොඳට මතක තියාගන්න අපි ලබා ගන්නා ආහාරයේ තියෙන මේදය ලේ වලට අවශෝෂණය වුණොත් විතරයි අපේ ඇඟේ තැම්පත් වෙන්නේ. හැබැයි මේක ජීර්ණය වෙන්නේ නැතුව ලබා ගන්න ආහාරය තියෙන මේදේ ඒ විදියටම ඉවත් කරන්න පුළුවන් නම් කෙනෙකුට ඉතාමත් සාර්ථකයි. අන්න ඒ කාර්යය තමයි කිටෝසාන් කියන විශේෂිත වූ තන්තු වර්ගයෙන් කරන්නේ. ඒ කියන්නේ අපේ ආහාර මාර්ගයේ කිටෝසාන් කලින් තියෙන්න ඕනි. ඒ නිසා තමයි නිපුණි අපි කියන්නේ නයු ග්‍රීන් කැප්සියුල් එකක් කෑමට විනාඩි 5කට 6කට කලින් ලබා ගන්න කියලා. මොකද එතකොට කිටෝසාන් වලින් මේදේ අවශෝෂණය කළාට පස්සේ ඒක ජීර්ණය වෙන්නේ නැතුව බැහැර කිරීමක් කරනවා. ඒ වගේම තව එක දෙයක් තමයි මේ තන්තු වල තියෙන එක විශේෂත්වයක් තමයි අපි ලබා ගන්න ආහාරයේ තියෙන රුචිකත්වය. දැන් හිතන්න කෙනෙක් ආහාර ගන්න එකක් බඩගින්නට සහ අනිත් එක තමයි බඩගින්නෙන් එහාට කෙනෙක් ගන්නවා නම් ඒ තියෙන්නේ කැමැත්තට, ඒ තියෙන ආසාවට. ඒ නිසා අර ආහාර රුචිකත්වය අපිට අඩු කරන්න පුළුවන් නම් යම් කිසි විදිහකින් ඇත්තටම වක්‍රාකාරයෙන් කෙනෙකුගේ මේදේ ලැබීමේ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒකත් තන්තු වලින් සිද්ධ වෙන විශේෂයෙන්ම කිටෝසාන් වලින් ආහාර රුචිකත්වය අඩු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම තුන තමයි කෙනෙකුගේ මේදය කන්ට්‍රෝල් කරන්න නයු ග්‍රීන් වල අන්තර්ගතයේ දායක වෙන්නේ. හොඳයි. එවනම් නයු ග්‍රීන් සම්බන්ධව ඔබට අපි කතා කරන විස්තර වලට අමතරව තවත් දෙයක් දැනගන්නට අවශ්‍ය නම් මම මතක් කරන්නම් ලිපිනේ සමගින් දුරකථන අංක. ලිපිනේ වෙන්නේ ආයු ෆාමා ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මා එලිය ජායල. දුරකථන අංක 0777-1-3794 0777-1-3797 තමයි දුරකථන අංක වෙන්නේ. හරි, මීළඟට මම නිරෝෂ දැනගන්න කැමතියි ඔබ රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි ඔබ නර්තන ශිල්පිනියක් විදියට කටයුතු කරා. ඉතින් ඒ කාලේ ඔබේ සිරුරේ පෙනුම සහ මෑත කාලේ ඔබේ සිරුරත් අතර වෙනස සමගින් ඔබට තරබාරුකම වැළඳුණා. ඊට පස්සේ නයිම් ග්‍රීන් පාවිච්චි කරා. නර්තනය ප්‍රමාණවත් වෙන්නේ නැද්ද ශරීරයේ තියෙන මේ තරබාරුකම මගහරවා ගන්නට? මේ එහෙම කිව්වොත් මම පුංචි කාලේ ඉඳන්ම ඩාන්ස් එක කරපු කෙනෙක්. මගේ ඇවිල්ලා අපේ අම්මලා තාත්තලා මගේ පරම්පරාව හැමෝම බොහොම මහතයි. මහතයි කියන්නේ පිරිපුන් චබි ඔක්කොම මම තමයි දැන් දැනට පොඩියට ඉන්නේ. ඉතින් දැන් පුංචි කාලේ ඉඳන් මම කොහොමද ඩාන්සින් කළත් දැන් ඩාන්සින් හැමදාම කරලා මම දැන් මම රංගන ශිල්පිනියක් විදිහට කාර්ය බහුල වෙලා ගොඩක් මහත් වෙන්න කලින් මම ඩාන්සින් කරද්දිත් ඩාන්ස කෙනෙක් විදිහටත් මම මහතයි. ඒ කියන්නේ මම කොච්චර නැටුවත් මගේ එක තැනකදී මම නතර මට දැනලා තියෙනවා මගේ එතනින් එහාට මම මොන විදිහට නැටුවත් මොන විදිහේ දේවල් කරත් එතනින් එහා මට කෙට්ටුවක් ලැබුන්නේ නැහැ. මං හිතාගත්තා මේක තමයි මගේ ගාන කියලා. මං ඉතින් අමාරුවෙන් හරි දුකෙන් හිතාදාගෙන හිටියා. ඉතින් ඒකත් එක්ක පස්සේ ෂූටින් දේවල් වැඩි වෙලා ඩාන්සින් අඩු වෙද්දී තමයි මම ගොඩක් මහත් වුණේ. මම ගොඩාක් මහත් වුණා. ඊට පස්සේ මට දර්ශි හරහා තමයි නයිව් ග්‍රීන් මම අඳුරගත්තේ. නයිව් ග්‍රීන් මම පාවිච්චි කරනකොට හැබැයි මම මෙහෙම නයිව් ග්‍රීන් විතරක් බීලා මේකෙන් මම කෙට්ටු වෙනවා කියලා මම කවදාවත් බලන් හිටියේ නැහැ. මම අර සුපුරුදු මම කරගෙන ආපු ඩාන්සින් කරන අතර ගමන් කොහොමත් මම සීනි පිටි තෙල් කියන දේවල් කන්ට්‍රෝල් කරා. ඒකත් එක්ක ඒ කන්ට්‍රෝල් එකත් එක්ක මගේ ඒ ඩාන්සින් මම ආයෙ පටන් අරන් මම ඒක කන්ටිනියු කරන අතර නයිව් ග්‍රීන් පාවිච්චි කරන ගත්තට පස්සේ මම අර කාලයක් තිස්සේ නටලත් මට ලබා ගන්න බැරි වෙච්ච කෙට්ටු එක නේ. එක තැනකින් මම නතර වුණානේ. එතනින් එහා කෙට්ටුවක් මට ලබා ගන්න පුළුවන් වුණේ මම හිතේ නයිව් ග්‍රීන් හරහා කියන එක මට හොඳට මේක මට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද මම කාලයක් තිස්සේ නැටුවා මේ දේවල් කරා මට ලැබුණ නැහැ. ඒක නයිව් ග්‍රීන් එක්සයිසස් මේ කෑම පාලනය තෙල් පිටි පාලනයත් එක්ක මට අවශ්‍ය වෙච්ච කෙට්ටුව මට ලබා ගන්න පුළුවන් වුණා. දැන් අර ඩාන්ස කෙනෙක්ට කියන්නේ ඩාන්සින් කොස්ටියුමයක් ඇඳහම කැත නැතුව ඒ විදිහට අඳින්න පුළුවන් සිරුරක් මට ලබා ගන්න පුළුවන් වුණේ නයිව් ග්‍රීන් හරහා. හරි, වත්තමගේ අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් මෙතන නයිග්‍රීන් ගත්තාම විශේෂ සංගටකයන් කීපයක් ඇතුළත් වෙනවා. ඒ අතරින් ෆයිබර් කියලා කියන්නේ මොකක්ද සහ මේකේ අන්තර්ගතය තුළින් අපේ ශරීරයේ අභ්‍යන්තරයේ මොන වගේ ක්‍රියාකාරීත්වයක්ද සිද්ධ වෙන්නේ? ඔව්, ඇත්තටම ෆයිබර් කියලා කියන්නේ තන්තු කියලා කියන්නේ ඒක අපේ ආහාරයේ නිරන්තරයෙන්ම තියෙන දෙයක්. මේක අපි ගොඩක් දෙනෙක් නොහිතනවා සහ අවබෝධයක් නැතිකමෙන් තමයි මේක විශේෂ වෙලා තියෙන්නේ. අපි ගත්තොත් එළවලු සහ පළතුරු වැඩිපුරම තියෙන්නේ තන්තු. ඒ කියන්නේ අපිට තන්තු වලින් ජීර්ණය කළා ලැබෙන දෙයක් නැහැ.
හැබැයි තන්තු අපේ ශරීරයට නැත්නම් ආහාර මාර්ගේ ක්‍රියාවලියට අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි දෛනික ආහාර වේලේ අනිවාර්යයෙන්ම පළතුරු වර්ග, එළවලු වර්ග සමහරලාට තද කොළපැහැති ඇති එළවලු එවැනි දේ අන්තර්ගත කරන්න ඕනි. හැබැයි අපේ කාර්යබහුලකම නිසා විවිධ වූ ශේෂ්ත්‍රවල අපි තුමු නිරෝෂක ශේෂ්ත්‍රක මම එක ශේෂ්ත්‍රක ඔබ එක ශේෂ්ත්‍රක ඒ වගේ විවිධ වූ ශේෂ්ත්‍රවල නියැලෙනකොට අපිට අර මේ තියරියට සිද්ධාන්තයට අනුව ආහාර ගන්න බැහැනේ. ඒ නිසා මෙන්න මේ අඩුපාඩුව තමයි කිටෝසාන් කියන දේ අන්තර්ගත කළා මේක අපි සපුරලා තියෙන්නේ. ඒ කියන්නේ තන්තු ශරීරයට අත්‍යවශ්‍යයි මේ අත්‍යවශ්‍ය කොටස අපිට නොලැබී යනවනම් අන්න ඒ දේ තමයි කිටෝසාන් කියන විශේෂිත වූ ෆයිබර් එක හරහා ලබා දීලා තියෙන්නේ. ඉතින් බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. එකක් මේද දහන්න මේද කන්ට්‍රෝල් කරන එක සීනි අවශෝෂණය හෙමින් සිද්ධ වෙනවා ගෑස්ට්‍රික් වගේ තියෙන තත්ත්වවලට ආහාර මාර්ගයේ විවිධ ඌ ක්‍රියාවලින්ට ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. ඒ නිසා මෙන්න මේ හරහා තමයි තන්තු වල අපිට තියෙන ප්‍රයෝජන ඇති වෙන්නේ. එහෙම නැතුව කවදාවත් තන්තු අපිට අවශෝෂණය කළා කියන්නේ මේක ජීර්ණය කළා සීනි විදියට මේ දම්ල විදියට එහෙම ලැබෙන දෙයක් නෙමෙයි. හොඳයි, එහෙමනම් අපි අද කතා කරපු විස්තර වලට අමතර නැවතත් ඔබට මතක් කරන්නම් වැඩි විස්තරයක් දැනගන්නට අවශ්‍ය නම් ඔබට එහා සම්බන්ධ වෙන්න පුළුවන් මාර්ග ලිපිනේ වෙන්නේ ආයුෆාම ඇන්ඩ් නියුට්‍රප් පුද්ගලික සමාගම මාලිය ජායල දුරකථන අංක 077-1-1397-077-1-1-1397. එහෙමනම් නයිබ්‍රීන් සම්බන්ධව කතා කරන්න අද දවසේදී අපිත් එක්ක එකතු වුණා මහනුවර දියවැඩියා මධ්‍යස්ථානයේ වෛද්‍ය අනුර අරමුගේ මහත්මයා සමගින් ජනප්‍රිය රංගන ශිල්පිනි නිරෝෂා තලගල මෙනවිය. ආයුබෝ සමුදෙනවා, ස්තුතියි කියලා ඔබ දෙපළටම. මේ විශේෂාංගෙන් අතුර නැවතත් අපි සම්බන්ධ වෙන සූදානම සුරුපි විශේෂාංගයේ සමගින්. හොඳයි, විරාමෙන් අනතුරුව නැවතත් ඔබත් සමඟ සම්බන්ධ වෙලා අපි ඔබට කියලා දෙන්නට සූදානමින් ඉන්නවා. ඔබේ විවාහ මංගල උත්සවයේ දවසේදී කොහොමද සැලසුම් සහගතව ඔබේ මනමාල මහත්මියගේ ඇඳුම් සියල්ලක්ම නිර්මාණය කරගන්නේ කියලා. ඔබට සමහරකට අලුත් අදහස් තියෙනට පුළුවන්. මේ අලුත් අදහස් ඔස්සේ නිර්මාණාත්මකශීලී විදිහට කොහොමද මේ ඇඳුම් සියල්ලක්ම නිර්මාණය කරගන්නේ සහ අද දවසේදී ඒට අපිත් පුංචි අදහසක් ඔබට ලබා දෙන්න තමයි මේ සූදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඔබ බොහොමත්ම හඳුනන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සුමුදු වසන්ත මහත්මයා. ආයුබෝවන් සුබදාසන. සුමුදු, මේ මම හිතන්නේ කතාබහ ආරම්භයේදී මං ප්‍රවිෂ්ටයක් ගන්නට අවශ්‍ය වෙනවා අපේ මංගලම් විවාහ මංගල උත්සවේ, දැවැන්ත විවාහ මංගල උත්සවයට මනමාලියගේ පාර්ශ්වයෙන් ඔබ තමයි සියලුම හැඩගැන්වීම් වලට අනුග්‍රහකත්වය දක්වන්නේ. ඔබට මේ අත්දැකීම ගැන මොන වගේ අදහසක්ද කියන්න තියෙන කියලා මුලින්ම දැනගන්න කැමතියි. ඔව්, ඇත්තටම මේ හිරු ටීවී මංගලම් වැඩසටහනේ 50 වෙනි සංවත්සරයටත් දැවැන්ත විවාහ මංගල උත්සවයක් සංවිධානය කරා. ඒ වගේම 100 වෙනි වැඩසටහනටත් ඒ වගේ ඊටත් වඩා දැවැන්ත විවාහ මංගල උත්සවයක් සංවිධානය කරා. මං හිතන්නේ ලංකාවේ පැවැත්වෙච්ච ඉතාමත් දැවැත්ත විවාහ මංගල උත්සවයන් දෙකක් එක. මේ විවාහ මංගල උත්සවයන් දෙකේම මනාලියගේ හැඩගැන්වීමේ අවස්ථාව හිමි වුණේ මට. මනාලිය සහයගේ ඉහිලියන් ඇතුළු ඒ සියලුම මනාලියගේ පිරිස හැඩගැන්වීමේ කාර්යයන් මගේ අතින් තමයි ඒ අවස්ථා දෙකේදීම සිද්ධ වුණේ. මං හිතන්නේ ඒක ලොකු අවස්ථාවක් මට. මං හිතන්නේ මේක ලංකාවේ තියෙච්ච දැවැන්ත විවාහ මංගල උත්සව දෙකක් නිසා ඇත්තටම මට හොඳ දෙයක් කරන්න හම්බුණා. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා ඒ ගැන. ඉතින් ඇත්තට මේක සතුටුයි. මං හිතන්නේ හිරු ටීවී කවදත් ලංකාවේ අංක එකේ දෙයක් කරපු නාලිකාව. ඉතින් ඒක නිසා එම නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේ සාර්ථක කටයුතු දෙකක් නිම කරන්න ලැබීම මං හිතන්නේ මගේ වෘත්තිමය ජීවිතේ මම ලැබපු ලොකු භාගයක් කියලා මම සලකනවා. හොඳයි, ඔබට ඒ ලැබිච්ච අවස්ථාවෙන් සතුට වෙන ගැන අපිත් සතුටු වෙනවා. ඒ වගේම දැන් මුලින්ම දැනගන්න කැමති මේ මනමාලියක් සාරිකක් තෝරගන්නකොට නොයෙකුත් ගැටලු මතුවෙනවා. මේ සමේ තියෙන වර්ණය වෙන්නට පුළුවන්, ශරීරයේ තියෙන ප්‍රමාණය වෙන්න පුළුවන්. ඔබට මොන වගේ උපදෙසක් දෙන්න පුළුවන්? සාමාන්‍ය කෙනෙක් ෂොප් එකකට ගිහිල්ලා සාරිකක් තෝරගන්නවා නම් මෙන්න මේ විදිහේ සාරිකක් ඔයාට ගැලපෙනවා කියලා අපිට දැනුවත් කරන්නට පුළුවන්. ඔබ මොන වගේ දැනුවත් කිරීමක්ද කරන්නේ මනමාලියකට මුලින්ම?
ඔව් නික්මේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මොකද ගොඩක් වෙලාවට අපි හැමදාම කතා කරන්නේ මනමාලික මේකප් එකයි කොණ්ඩේයි ඔය ගැන තමයි විශේෂයෙන්ම හැමදාම කතා කරන්නේ මම හිතන්නේ මේ මනාලිය කියන්නේ ජීවිතේ එක් අවස්ථාවක්නේ එයාට අපි සාමාන්‍ය දන්න විදිහට එක් අවස්ථාවක් තමයි ඉතින් ජීවිතේ වැදගත්ම එයාගේ ලස්සනම එයාගේ ජීවිතේ කාලයක් දකින සුන්දරම සිහිනේ ඉතින් මම හිතන්නේ අපි මම වෘත්තීමේ රූපලාවන්‍ය ශිල්පියෙක් වශයෙන් මට ඇත්තට මේ මනාලියංග හැඩගැන්වීම කලාව ගත්තාම ලොකු වගකීමක් තියෙනවා මේ අවුරුදු ගානක් තිස්සේ කුඩා කාලේ ඉඳන් කුඩා කාලේදී තමයි මනාලියක් වෙනවා කියලා හීනයක් තියෙනවා. ඒ කියන්නේ හීනේ ගැන හීනේ ඇත්තටම සැබෑවක් කරලා ඒක යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම පැවරෙන්නේ මට. ඉතින් මං හිතන්නේ ඒක නිසා ඇත්තටම මං මේ කරන දේ හරි අවබෝධයකින් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද නැත්තම් මේක හරියට වුණොත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් නැත්නම් අසාර්ථක වුණොත් ඒකෙන් මුළු ජීවිත කාලයක් එමේ යුතියට පසුදැවෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ලොකු වගකීමක් තියෙනවා. මම හිතන්නේ මේ ශාස්ත්‍රයේ ගැන කතා කරොත් මේ ශාස්ත්‍රයේ අපි යම්කිසි පරිණතභාවයකට ඒ වගේම යම්කිසි ප්‍රවීණත්වයකට ඒ වගේම මේ පිළිබඳව දැඩි කැපවීමකින් අධ්‍යයනයකින් තමයි අපිට ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ ඇඳුමක් තෝරා ගැනීමේදී මනාලිය දවසේ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. වා කිව්වා වගේ විශේෂයෙන්ම සිරුරේ හැඩය. ඕනෑම දැන් උඩරට මනාලිය, පහතරට මනාලිය, බටහිර මනාලිය කොහේ යන ඕනෑම වේෂණ එකක් අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙන. හැබැයි ඒ කෙනාගේ සිරුරට අදාළව ගවුමක් ඇඳද්දත්, උසරියක් ඇඳද්දත්, සාරියක් ඇඳද්දත් එයාගේ හැඩේ ඉස්මතු වෙන විදිහට ඇඳුම තෝරගන්න අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. හැම වර්ණයක් එක අපි අනිවාර්යයෙන්ම වර්ණේ තෝරගන්න ඕනේ. එතකොට ඇඳුම නිර්මාණය කිරීමේදී neck lines අත දිග ඒ වගේම මේ ඩ්‍රෙස් එකේ කට් එකේ ඒ වගේ දේවල් ගැන අපි ගොඩාක් සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඉතින් මේ දේවල් එක තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ලස්සනට නිර්මාණශීලීව සාර්ථක ඇඳුමක් නිර්මාණය කරගන්න. හොඳයි. සුමුද වසන්ත කියන්නේ හැමදාමත් මනමාලියක් හැඩගන්නවා නම් ඒ මනමාලිය තුළ වෙනසක් දකින්නට පුළුවන් විදිහට තමයි මේ හැඩගැන්වීම සිද්ධ කරන්නේ. හොඳයි. ගීතමය විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ සම්බන්ධ වෙන්නේ විඳින උදෑසනත් සමගයි. පිවිතුරු ආදරයක් භුක්ති විඳිමින් ඒ පිවිතුරු ආදරයේ යථාර්ථයක් බවට පත් කරමින් පතිකුලයට පිවිසෙන්නට අපි කාගේත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් යුවතියක් හැටියට, තරුණියක් හැටියට ඔබගේ මංගල දිනය දවසේදී ඔබට හැඩගන් වෙන්නට පුළුවන් ඉතාමත් මනරම් විශේෂිත වූ හැඩගැන්වීමක් පිළිබඳව තමයි අද මේ දවසේ ඔබට පෙන්නට මේ අපි සූදානමින් ඉන්නේ. හොඳයි. සුමුදු, මම දැනගන්නට කැමති දැන් මේ අපි දන්න උඩරට ක්‍රමයට හැඩ වෙන්න පුළුවන්, පහතරට ක්‍රමයට වගේම බටහිර ක්‍රමයටත්, ඉන්දියානු ක්‍රමයටත් අපිට කැමති අදහසක් අනුව අපිට නිර්මාණශීලී විදිහට මේ හැඩගැන්වීම සිද්ධ කරගන්න පුළුවන්. ඒ අතරින් අද දවසේදී ඔබ තෝරාගෙන තියෙන මොන වගේ ශෛලිය? ඔව්, ඇත්තටම නිපුණි ගොඩක් දැන් අපේ ගෑනු ළමයි කැමති අලුත් ක්‍රියේෂන්ස් වලට. ගොඩක් අය දැන් වෙඩින්කට මේ අඳින්න ප්ලෑන් කරන්න ආවම ඇත්තටම ගොඩක් මාස 6කට වගේ, අවුරුද්දකට වගේ කලින් එනවා. දැන් ගොඩක් ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද අපිට හැමදේම කලින් සූදානම් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් ආවහම අපිට කියන්නේ මොනා හරි අලුත් දෙයක්, හරි අන්කොමන් දෙයක් ඕනේ. එතකොට ඇත්තටම අපිට පොඩි අභියෝගයක් තියෙනවා. දැන් මම විශේෂයෙන්ම මනාලියන් හැඩගැන්වීමේ රූපට අමතරව ඩිසයිනින් පැත්තත් කරන හින්දා මටත් ලොකු අවස්ථාවක් හම් වෙනවා මොනා හරි අලුත් දෙයක් කරන්න. ඉතින් ඒ වගේ අලුත් දෙයක් ගැන අපිට අදහසක් ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි අර පෙර කියපු කරුණුත් ගැන සැලකිල්ලට අරගෙන මොනා හරි එක්කෝ මොනා හරි අපිට එක උදාහරණයක් ගන්න පුළුවන්. එක උඩරට ඔසරියක්ද, එහෙම නැත්නම් ඉන්දියානු විලාසිතාවක්ද කියන එක. දැන් ඇත්තටම මං අද කරලා තියෙන්නේ ඉන්දියානු විලාසිතාවක බටහිර විලාසිතාවක එක සම්මිශ්‍රණයක්. මොකද එකක් විශේෂයෙන්ම කියන්න කැමති සුලක්ෂිගේ අවුට්ෆිට් එක ගැන. ඇත්තටම මේක මේ සාරි ක්‍රියේෂන් එකක්. සාරි එකක් විදිහට මං ඩ්‍රේපින් එකක් කරලා තියෙන්නේ. එතකොට ඉන්දියානු ටච් එක ඒකේ තියෙන්නේ. හැබැයි ඒක මං ටිකක් වෙනස් කරලා තියෙන්නේ. මෙතනදී සාරි මෙටීරියල් එක මම මෙටීරියල්ස් දෙකක් භාවිත කරලා තිනවා. පොටත් එක්ක යන ඩ්‍රේපින් එකට වෙනම මෙටීරියල් එකක්, ඒකත් එක්කම යට යන රෙද්ද යන කොටස වෙනම මෙටීරියල් එකක් භාවිත කරලා තිනේ. එතකොට හරිම සරල විදිහට කරා. වැඩි ලොකු දේවල් කරේ නැහැ. දැන් ඇත්තටම ගොඩක් ගෑනු ළමයි වැඩි
කැමතිත් නැහැ ගොඩක් ටූ මච් වෙන්න කැමති නැහැ සරල විදිහට සාරි කර හැබැයි සාරි එක ටිකක් අර ග්ලැමර් කරන්න ඕනේ ඉන්න ප්‍රදේශයට විශේෂ වර්ක් එකක් එකතු කරලා තිනා ඒ වගේම ජැකට් එක හරිම විශේෂයි මෙතනදි ජැකට් එක ටිකක් ජැකට් එකේ මේ අත ඇත්තටම මේ දැක්කහම අපිට ටිකක් අර බෝරිච්චි අතක් වගේ මතක් වුණාට ඇත්තටම මේක මේ බටහිර විලාසිතාවලත් ගොඩක් දකින්න ලැබෙන බෙල් ස්ලීව් එකට ටිකක් සිමිල යන ස්ලීව් එකක් මේ එතකොට ඒකේ අතයි එතකොට ජැකට් එකේ ෆ්‍රන්ට් එක ටිකක් ඩීප් නෙක් එකක් තියෙන්නේ ටිකක් මේ වගේ හැට්ටයක් ලස්සන ෂේප් සිරුරක් තියෙන කෙනෙකුට අඳින්න පුළුවන් හැබැයි මේක අපිට මේ හැට්ටේ ඕන කෙනෙකුට අපිට ගැලපන්න පුළුවන් ටිකක් උස උස සිරුරක් තියෙන කෙනෙකුට හැබැයි ගොඩාක්ම ස්ලිම් නැති වුණත් අපිට මේ ජැකට් එක මේ මැච් කරන්න පුළුවන් හැබැයි ගොඩාක් මහත කෙනෙකුට අපි මේ වගේ අත් එක්තරම්ම භාවිතා කරන්නේ නැහැ එතකොට එයාගේ සිරුරේ තියෙන තරබාරු බව වැඩි වෙන නිසා ජැකට් එකේ ප්‍රන්ට් එක අපි ලස්සනට වර්ක් කරලා තිනවා එතකොට ඒකත් එක්කම මේ අර ඇඳුමේ තියෙන සමස්ත පෙනුමේ තියෙන ලුක් එකට තව ටිකක් ඒ ඇඳුම ටිකක් ග්ලැමර් වැඩි වෙන්න ඕන නිසා හෙවි ජුවලර් එකක් පාවිච්චි කරනවා හොඳයි මේ වගේ ඇඳුමක් නිර්මාණය කරනකොට අපිට දකින්නට ලැබෙන වෙනස තමයි මේ කලයක මේ කලයක ගත්තාම ඇහැට ඉතාමත් ප්‍රසන්න පෙනුමක් ඇති කරන පාටක් තමයි මේන් දිස් වෙන්නේ. එතකොට දැන් මෙවැනි වර්ණයක් සමගින් අපි ජුවලරිස් කොහොමද මැච් කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. රිදී පැහැයෙන් මැච් කරනවද එහෙම නැත්නම් අපි මේකට රත්තරන් පැහැයෙන් ගන්නවද මෙන්න මේ කියන කාරණාවත් ඔස්සේ ඔබ අද පාවිච්චි කළ තියෙන මේ ජුවලරිස් වල විශේෂත්වය දකින්නට ලැබෙනවා. මුතු ඇල්ලු නෙක්ලස් එකක් සමගින් තමයි ඉයරින්ග්ස් භාවිතා කරලා තියෙන්නේ. ඒක ගැනත් කතා කරමු. ඔව් නිපුණි ඇත්තටම මේ ඇඳුමක් නිර්මාණය කරනකොට අපි මොන හරි තීම් එකක් තියෙනවා. එකද තවර මෙතන අද තීම් එක වෙලා තියෙන්නේ මගේ ක්‍රිස්ටල්ස් ඇන්ඩ් පර්ල්ස්. එතකොට ඒ මේවකම ඒ ක්‍රිස්ටල් ඇන්ඩ් පර්ල්ස් ගතිය අපි ජුවලරි වලටත් සම්බන්ධ කරලා තිනවා. පර්ල් පටි එකතු වෙච්ච ක්‍රිස්ටල්ස් වලින් නිර්මාණය වෙච්ච ටිකක් හෙවි නෙක්ලස් එකක් දාලා තියෙන්නේ. එතකොට මම කරපු හෙයාර් ස්ටයිල් එකේ තියෙන හෙයාර් ස්ටයිල් එක ටිකක් පිටිපස්සට වෙන්න තමයි කරලා තියෙන්නේ. ෆ්‍රන්ට් එක ටිකක් ලස්සනට කරා ටිකක් විසිතුරු වෙන විදිහට. දැන් ඇත්තටම අර ෆ්‍රින්ජ් කියන විලාසිතාව ටිකක් මේකේ ටිකක් ඇඩ්වාන්ස් ක්‍රියේෂන් එකක්. ඉතින් එතකොට ඒක ටිකක් අර කොණ්ඩේ පිටිපස්සට කරපු නිසා දෙපැත්තේ තියෙන පාළු ගතියත් මැකිල යන්න ඕන නිසා මම ටිකක් ඉයරින්ස් ටිකක් ටිකක් ලොකු ඉයරින්ස් පාවිච්චි කරා. එතකොට අර ඇඳුමේ යන පර්ල්ස් ඇන්ඩ් ක්‍රිස්ටල් ගතිය එක්කම මැච් වෙලා යන විදිහට තමයි අපි ජුවලරි එක තෝරගත්තේ. හොඳයි. හෙයාර් ස්ටයිල් එක ගැන මට තවත් විස්තර දැනගන්න කැමතියි. ඊට කලින් මම නැවතත් ඇඳුමට යමු වෙනවා. මොකද අපි දන්නවා කාලෙන් කාලෙට මේ විලාසිතාවන් කියන දේවල් වෙනස් වෙනවා, වර්ණයන් කියන දේවල් වෙනස් වෙනවා. කෙනෙක් කියන්නට පුළුවන් මේ කාලයක දැන් out of fashion. මට ඔය වගේ කාලයකක් කැමති නැහැ. මම කැමති මෙන්න මේ වගේ වර්ණයකට. මොන වගේ වර්ණවලද මේ කාලේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ? ඔව් ඇත්තටම මේ සුලක්ෂි හොඳම උදාහරණයක්. දැන් අලුත් ට්‍රෙන්ඩ් එක 2015 වලට ගොඩක්ම gold වර්ණ මේ ඩල් ගෝල් කලර්ස් එතකොට ඒ වගේ අර නියුඩ් කලර්ස් ඒවට තමයි මම හිතන්නේ ෆැෂන් එකේ ඇවිල්ලා තියෙන අපි දකින හැම ක්‍රියේෂන් එකම ගොඩක් වෙලාවට ඒ වගේ කලර්ස් හයිලයිට් වෙනවා අනික මේ පාටවල් හරීම මේ අපේ ආසියාතික රටවල ජීවත් වෙන කාන්තාවන්ට ගොඩාක් ගැලපෙන වර්ණ එතකොට මොකද ගොඩක් අපේ ඇයට තියෙන තලලු හමක් නිසා මේ වර්ණ හොඳට හැම වර්ණයත් එක බ්ලෙන්ඩ් වෙලා යනවා මම හිතන්නේ ඇත්තටම අපි අඳින ඇඳුම සාරිය නෙමෙයි හයිලයිට් වෙනවා අඳින කෙනාව ලස්සන වෙන්නේ ලස්සනට පේනෙන්න ඕන. ඉතින් ඒක වගේ කෙනාව ලස්සනට පේන්නත් මේ වගේ වර්ණ අඳීම තුළින් මම හිතන්නේ ලොකු පහසුවක් ලොකු අත්දැකීමක් ලැබෙනවා ඒකට. හරි. සාරි ඩ්‍රේපින් එකේදී අති විශේෂත්වයක් අපිට දකින්න ලැබෙනවා. ඒක තමයි සාරිකේ ප්ලීට් එක උනත් ඉතාමත් නීට්වට තමයි ඔබ කරලා තියෙන්නේ. අපි සාරිකේ ප්ලීට් එක ගැන කතා කරුත් මොනවද කියන්නේ? ඔව් ඇත්තටම මේ නිපුණි මෙතන ලොකු දෙයක් නැහැ. මම රෙදි කෑලි දෙකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. දකුණු පැත්තට වෙන්න අපිට ඒක ඉතාමත් පැහැදිලිව පෙන්නනවා මේ මොකද මේ රෙදි දෙකක් තමයි මටීරියල්ස් දෙකකින් තමයි කරලා තියෙන්නේ යට නිකන් නෝමල් සාමාන්‍ය විදිහට ප්ලීට් වලින් ඩ්‍රේපින් එකක් ගන්න ඊට පස්සේ උඩ කෑල්ලත් වෙනම මටීරියල් එකකින් තව ඩ්‍රේපින් එකක් ගන්න මේ වගේ නිර්මාණශීලී දේවල් ඉතාම සරල විදිහට අපිට කරගන්න පුළුවන් ගොඩාක් මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා ඒ අර අපි මහලා ෆිනිෂ් කරලා තියෙන ලුක් එකම අපිට ගන්න පුළුවන් චුට්ටක් කල්පනාවෙන් මේ දේවල් ගැන අවබෝධය යොමු කරලා මේ ටිකක් ඉගෙන ගන්නවා හද අපි මේකප් එකට යමු මොනේ දසමුදු දැන් මේකප් එක ගත්තත් අපි දන්නවා ඔබගේ මේකප් වල අති විශේෂත්වයක් දකින්න ලැබෙනවා මම දන්නේ මොකද්ද ඒ වෙනස කියලා අනිත් රූපලාවන ශීපිනියන් රූපලාවන ශීපියොත් එක සසඳා බලනකොට මේකප් එකේ බොහොමත්ම නැචරල් ගතියක් අපිට දකින්නට ලැබෙනවා මගේ මේකප් එක ගැන කතා කරොත් ඒ පාවිච්චි කරලා තියෙන ආයෂැඩෝස් ලිප් කලර්ස් වල වෙනස
ඔව් ඇත්තටම මේ මං හැමදාම කතා කරන්නේ මේ මනාලියන්ගේ මේකප් ගැනනේ. එතකොට මනාලියක් සඳහා අපි මේකප් එකක් කරනකොට ගොඩාක් සැලකිල්ලක් දක්වනවා. කවදාවත් මේකප් එකක් තුලින් ඒ අදාළ කෙනාව සුරූපී වෙනවා මිසක් විරූපී වෙන්නට හොඳ නැහැ. ඉතින් ඒක නිසා මේ ආලේපන භාවිතා කිරීමේදී හරීම සැලකිල්ලක් දක්වන්න ඕනේ. විශේෂයෙන්ම දැන් සුලක්ෂිගේ මම අයි මේකප් එක බොහොම කරලා තියෙන ගෝල් වර්ණේ තමයි තීම් කලර් එක විදිහට එන්නේ. දැන් අපි ගෝල් වර්ණයත් එක ගොඩක් එකට සැසඳලා යන බ්‍රවුන් කලර්ස්, බ්ලැක්, බ්‍රවුන්, ඩාර්ක්, පොඩි රෙඩිෂ් කලර්ස් ඒ වගේ දේවල් වලින් පොඩි බ්ලෙන්ඩින් එකක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේම මේ ලිප් කලර්ස් උත් හරිම අර නැචරල් කලර්ස් භාවිතා කරලා තියෙන්නේ. පොඩ්ඩක් ලිප් එක හයිලයිට් වෙන්න ඕනේ. ඒක සීමාව ඉක්ම යන්න හොඳ නැහැ. ඒ වගේ ගෝල්ඩ් වර්ණයත් එක්ක ගැළපිලා යන වර්ණ. අනික යාගේ මූනේ හැඩේ ඉස්මතු කරලා ගන්න පුළුවන් විතර බ්ලෂර් කට් එක. ඒ වගේ දේවල් අපි හරි සැලකිල්ලෙන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි මම හිතන්නේ මේ ආලේපන තුලින් ලස්සනට මනාලියක් වඩාත් ලස්සනට ඉස්මතු වෙලා එන්නේ. හොඳයි මං අද හැඩගැන්වීමට අමතර තවත් ප්‍රශ්නයක් අහන්න කැමතියි. සාමාන්‍යයෙන් අපි මටීරියල් එකක් තෝරා ගන්නකොට මනමාලිකට පොහොසෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද තරම්බාරු කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් එක්තරා විදිහේ මටීරියල්ස් තියෙනවා. සිහින්සිරක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මටීරියල්ස් වර්ග වෙනම තියෙනවා. තරබාරු කෙනෙක්ට මොන වගේ වර්ණද මටීරියල්ස්ද ගැලපෙන්නේ, සිහින් කෙනෙක්ට මොන වගේ දේවල්ද ගැලපෙන්නේ කියලා දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම දැන් සිහින් කෙනෙකුට නම් ලා වර්ණ, එතකොට ටිකක් ෆප් මටීරියල්ස් ඔය ටිෂූ ඔගෙන්ස ඒ වගේ මෙටීරියල්ස් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්තම ටිකක් තරබාරු කෙනෙකුට අපි වර්ණ තෝරා ගැනීමේදී ගොඩක් ටිකක් ඩල් වර්ණ, පැහැයෙන් සීමාව ඉක්මවා හයිලයිට් නොවන වර්ණ ඒ වගේ වර්ණ, එතකොට ටික නිතරම කඩා හැලෙන මෙටීරියල්ස් ෂිෆෝන් ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ. ඉතින් ඒ භාවිතා කිරීම තුළින් අපිට ඒ කෙනාගේ සිරුරේ හැඩය හොඳට ඉස්මතු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි ඉන්දියානු ක්‍රමයට හැදුණු මනාලියක් ගැන තමයි අද දවසේදී අපි කතා කරන්නේ. තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයකට යමු. ඔබ ජීවිතයේ ලොකුම සිහිනය, ආදරණීයම සිහිනය යථාර්ථයක් බවට පත්වෙන දවස ඔබ විවාහ වෙන දවසේදී ඔබ කැමති නම් ඉන්දියානු ක්‍රමයට හැදවෙන්නට අද දවසේදී අපි ඊට පුංචි අදහසක් තමයි මේ එකතු කරන්නේ. හොඳයි සුමුදු අපි මේ හැඩගැන්වීම ගැන කතා කරනකොට ඒ අතරේ මම දැනගන්න කැමති අර ඔබ මතක් කරන්න තියෙනවා කියපු අර විශේෂ පණිවිඩය ගැන. වර්ක්ෂොප් එකක් තියෙනවා කිව්වා. කොහෙද ඒක තියෙන්නේ, කොහොමද පැවැත්වෙන්නේ, කාටද සම්බන්ධ වෙන්න පුළා, ඒ ගැන දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මේ අපි මේ දේවල් ගැන හැමදාම කතා කරනවා. මේකප්ස් ගැන, හෙයාර් ස්ටයිල් ගැන, එතකොට මේ අපි හැඩගැන්වීම් ගැන, ඇඳුම් නිර්මාණය කිරීම ගැන. ඇත්තටම මේ මගේ 18 වෙනි අවුරුද්ද. වසර 18ක් මේ ශේෂ්ත්‍රයේ නියලිලා යම්කිසි ප්‍රවීණත්වයකට පැමිණිලා ඉන්නවා. මම හිතන්නේ ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. මං වසර 10ක් ගත වෙනකොට තමයි මම හිතුවේ මම ප්‍රවීණෙක් වෙලා යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා ඉන්නවා කියන එක. දැන් මොකද ඊට පස්සේ මම ගොඩක් කාලවට ජාත්‍යන්තරයත් එක්ක ගැටුණා. ජාත්‍යන්තර තලයේ තියෙන දේවල් හෙව්වා, බැලුවා, ඒවා කොහොමද අපේ දේවල් වලට සම්බන්ධ කරගන්නේ කියන එක. ඉතින් ඇත්තටම මං ලොකු දේවල් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මං කැමති ඒ දේවල් මේ අපේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන කට්ටියට බෙදලා දෙන්න. ඉතින් මේ ගැන හිතලා මම මේ පෙබ්‍රවාරි මාසෙ ටිකක් වැඩ අඩු මාසේ වැඩමුළු 3ක් සංවිධානය කරා. අය පළවෙනි වැඩමුළුව 15 වෙනිදා, මේ මාසේ 15 වෙනිදා හොරණ ප්‍රදේශයේ විද්‍යාරත්න පිරිවෙන් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. දෙවනි වැඩමුළුව 17 වෙනිදා නිවාඩු දවසේ ගාල්ලේ හෝල්ඩි ගෝල් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම මේ මාසේ 28 වෙනිදා මීගමුව නගරශලා ශාලාවේදී 3 වෙනි වැඩමුළුව පවත්වන්න කටයුතු සංවිධානය කරලා තිනවා. මං හිතන්නේ අර ලංකාව යන ওই රූපලාවන්‍ය වැඩමුළු කලාව ටිකක් වෙනස් කරලා මං කැමතියි එදාට මේ අපේ අලුතෙන් දේවල් වලට කැමතියි. ඒ වගේම මේ ශේෂ්ත්‍රය හරිම දීකන. මොකද නිපුණි ඇත්තටම දැන් අපි මේකප් එකක් ගත්තත් කොණ්ඩ මොස්ටර් එකක් ගත්තත් මේ හැමදේම කරන්න ගියාම අපි හිතන්නේ නැති පැත්තක් තියෙනවා. එන්නේ මේ දේවල් තමයි අපි ප්‍රවීණත්වයේ කියන්නේ. ඒ දේවල් තමයි අපි හදා ගන්න ඕනේ. මොකද කොණ්ඩ මොස්තරයක් ගත්තාම ඒකට යම්කිසි ටෙක්නික් එකක් තියෙනවා. ඒ දේවල් අපි හරියාකාරව කරොත් තමයි අපිට නිර්මාණශීලී හරි දෙයක් කරන්න පුළුවන්. අනික අපි එකම තැනක හිර වෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට මම ලංකාවේ දක් කොණ්ඩා මොස්තර මේකප් කලාව ගත්තා එකම තැනක හිර වෙලා ඉන්නේ. මෙතනින් පොඩ්ඩක් අපි ඉස්සරහට යන්න ඕනේ. ඒක නිසා ඒ වගේ අලුත් දේවල් මම ඉගෙන ගත්තා. අලුත් දේවල් අපේ ශේෂ්ත්‍රයට ලබා දෙන්න තමයි මම මේ වැඩමුළු 3 සංවිධානය කරලා තියෙන්නේ.
හොඳයි. ඔන්න එහෙනම් ඔබට අවස්ථාවක් තියෙනවා දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනිය දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකු වීමේ. එහෙමනම් අද දවසේ දැන් මේ හැඩගැන්වීම ගැන කතා කරනකොට ඔබට දකින්නට පුළුවන් දැන් සුමුදු වසන්ත විසින් මේ හැඩගන්නලා තියෙන මේකප් එකේ එහෙම නැත්නම් හෙයා ස්ටයිල් එකේ ඇඳුමේ එහෙම නැත්නම් ෆ්ලවර් බොක් එකේ මේ හැම දෙයකම වෙනසක් දකින්නට පුළුවන් නැචරල් බියුටි එකක් දකින්නට පුළුවන් මේ හැඩගැන්වීම තුළදී කතා කරනකොට ඇත්තටම දකින්නට කැමති දෙයක් තමයි මේ ෆ්ලවර් බොක් එක. මනමාලියකගේ සුන්දරත්වය සමගින් නැවුම් භාවය පෙන්නුම් කරන තවත් තැනක් තමයි ෆ්ලවර් බොක් එකක් කියලා කියන. ෆ්ලවර් බොක් එකක් ගැන හිතනකොට අපි දන්නවා ලිලි මල් වගේ දේවල් පාවිච්චි කරන්න බෑ ඉන්දියානු මනමාලියකට. එහෙම නැත්නම් බටහිර ක්‍රමයකට නම් අපිට ප්‍රශ්න නැහැ. ඕනම මල් ජාතියක් පාවිච්චි කරන්න පුළුවන්, රෝසස් පාවිච්චි කරන්න පුළුවන්, ලිලිස් පාවිච්චි කරන්න පුළුවන්. මෑට අද මේ මල් කලඹට මොන වගේ මල්ද පාවිච්චි කරලා තියෙන්නේ? ඇත්තටම මේ මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ ඇන්තූරියම්. කවුරුත් පාවිච්චි කරන්න තිබුණ වලක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකද මේ ගොඩක් වෙලාවට අපි නිර්මාණශීලී දේවල් කරනකොට පොඩ්ඩක් පොඩි හැමතිස්සෙම දැන් ඇත්තටම මේක දැන් අද කාලේ මේ බ්‍රයිඩල් ෆීල්ඩ් එක අපිට ගොඩක් දගෙන ගොඩක් ගර්ල්ස් වුණත් කැමති අර හැමදාම අපි දගෙන කොමන් ෆ්ලවර්ස් වලින් ගිහිල්ලා වෙනස් දේවල් කරන්න. ඉතින් ඇත්තටම ඇන්තූරියම් මල කියන්නේ මං හිතන්නේ මේ ලංකාවේ අර ලොකුවට දෙයක් තැනක් හිමි වෙලා නැති මලක් වුණත් ඒ වුණට මං හිතන්නේ මේක බටහිර ගොඩක් තියෙනවා. බටහිර හරිම මේ අගේ කරන හරි මලක් ගොඩක් වෙස්ටර්න් බ්‍රයිඩ්ස්ට මේ ෆ්ලවර් ඇන්තූරියම් මල පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම මේ මල හරිම ලස්සනයි. දැන් මම මේ මල වර්ණ ගන්වලා තමයි සාරීට ගැලපෙන විදිහට එකතු කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒකෙන් පොඩි නැවුම් ගතියක් වෙනසක් අර ලස්සන ක්‍රියේෂන් එකක් අපිට ඉස්මතු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් තුලක්ෂිට අද හැඩගන්වලා තියෙන මේ ඇඳුමේ ඉදිරිපස කොටස අපි හොඳින්ම පැහැදිලිව දැක්කත් ඒ වුණාට පිටිපස කොටස කොයි විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මම හිතන්නේ අපි හිරු ප්‍රේක්ෂකයන් දැක ගන්න කැමති ඇති. මේ ගැනත් කතා කරොත් ජැකට් එකේ පිටිපස කොහොමද නිර්මාණය වෙන්නේ, සාරි ඩ්‍රේපින් එකේ වෙනස? ඔව්, ඇත්තටම මේ ජැකට් එක විශේෂයෙන්ම නෙක් ලයින් එක ඉස්සරහෙන් බලනකොට ඒක හයි නෙක් ක්‍රියේෂන් එකක් වගේ වුණාට මම ටිකක් නෙක් ලයින් එක පිටිපස්සෙන් කපලා තියෙනවා, ඩීප් එකට කපලා තියෙනවා. එතකොට විශේෂ ඕනමන්ට් එකක් භාවිතා කරා. මොකද අර අපි ජැකට් එකේ පිටේ තියෙන අර පාළු ගතිය නැති වෙලා යන්න ලස්සන ඕනමන්ට් එකක් භාවිතා කරා. ඒ වගේම තමයි සාරික පිටිපස්සෙන් බැලුවත් ඇත්තටම මේ අර නෝමලි සාරි ඩ්‍රේපින් එකක් වගේ තමයි පේන්නේ. හැබැයි මම ඒකට පොඩි ක්‍රියේෂන් එකක් එකතු කරලා තිනවා. අර කවුල් එකක් ගිහිල්ලා තිනවා. එතකොට පොට සාරි පොට වැටිලා තිනවා. ඉතින් මේ දේවල් එක චාම්ම ලස්සනට ඇත්තටම මේ ක්‍රියේෂන් එක මේ මනාලියක් වෙන දවසට විතරක් නෙමෙයි විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවකට. එතකොට මේක ඕනනම් අපිට මෙච්චරම හෙවි යන්න නැතුව ටිකක් අඩු කරලා බ්‍රයිට්ස් මේසට උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තව දෙවනි දවසකට උනත් වර්ණ එකතු කරලා මේ ක්‍රියේෂන් එක කරන්න පුළුවන්. මං හිතන්නේ හරිම සරලයි. හැබැයි ලස්සනට චාම්ම ඉන්න පුළුවන් ක්‍රියේෂන් එකක්. මම හිතන්නේ අපිට තව කතා කරන්නට අවශ්‍ය වෙන මේ හෙයා ස්ටයිල් එක ගැන. හෙයා ස්ටයිල් එක ගැන කතා කරනකොට මොකද අපි දකිනවා මේ 3 ලේයර්ස් වලට තමයි මේක ලස්සනට සකසගෙන තියෙන්නේ තට්ටු තුනකින්. ඒ වගේම පිටිපස දකිනකොටත් අපිට විශේෂයෙන්ම වෙනස් වූ විදිහකට තමයි මේ හෙයා ස්ටයිල් එක කරලා තින්නේ. මේක හැම කෙනෙක්ටම ගැලපෙනවද සුමුදු? ඔව්, ඇත්තටම මේ හෙයා ස්ටයිල් එක ගැන කතා කරනකොට හරිම වැදගත් නිපුණි කිව්වා වගේ කෙනාගේ මූණේ හැඩය එයාගේ අදින ක්‍රියේෂන් එකට ඒ හැමදේම ඉස්මතු වෙලා යන විදිහට තමයි අපි හෙයා ස්ටයිල් එක කරන්න ඕනේ. හැබැයි අපි අර ගොඩක් වෙලාවට දැන් පහුගිය කාලේ එකම කොණ්ඩක් දෙක තුනකට සීමා වෙලා හිටිය. දැන් ඒව වෙනස් වෙන්න ඕනේ. ඒ දේවල් දැන් ෆ්‍රින්ච් එක හරිම කොමන් විදිහට කාලයක් තිබ්බා. දැන් ඒ ෆ්‍රින්ච් එක ටිකක් ඇඩ්වාන්ස් කරලා තියෙන මෙතනදී ලේයර්ස් කීපයක් භාවිතා කරලා තිනවා. ඒ වගේම මේක ටිකක් ලෝහය ස්ටයිල් එකක්. මොකද මේ වගේ ක්‍රියේෂන් එකට ගොඩක් ලස්සන ලෝහය ස්ටයිල් එකක්. ඒතකොට පිටිපස්සට ලූප්ස් එකතු කරලා තිනවා. එතකොට දැන් අපි පුළුවන් තරම් බලන්න ඕනේ අලුත් දේවල් එක්ක ගැටෙන. දැන් මගේ වර්ක්ෂොප්ස් තුනේ පරමාර්ථයත් එකයි විශේෂයෙන්ම හෙයා ස්ටයිල් පැත්ත මම බලාපොරොත්තු වෙන්නේ මනමාලියන් සදා සුදුසු අලුත්ම නවතම කොණ්ඩා මොහොසර හඳුන්වා දෙන්න. ඉතින් ඒ ගැන මම ගොඩක් කාලයක් මේ දේවල් අධ්‍යයනය කරලා තිනවා. ඉතින් මෙතනදී සුලක්ෂිගේ කොණ්ඩෙට මම තව ඒ පාවිච්චි කරලා තිනවා ඕනමන්ට්ස් ෆ්ලවර්ස් පාවිච්චි කරේ නැහැ. පොඩි පොඩි ඕනමන්ට්ස් භාවිතා කරේ. මං හිතන්නේ කොණ්ඩේ පිටිපස්ස බැලුවාම අපිට පෙනේවි ඕනමන්ට්ස් කීපයක් තමයි භාවිතා කරලා තිනේ. ඒ ඕනමන්ට්ස් භාවිතා කිරීම තුළිනුත් අර කොණ්ඩේ ලස්සනට ඉස්මතු වෙන විදිහට තමයි. දැන් ඇත්තටම ලස්සන කොණ්ඩයක් කළා සීමාවෙක්ම අපි මල්ලා ඕනමන්ට්ස් භාවිතා කරා නම් මං හිතන්නේ ඒ කොණ්ඩේ ලස්සන අපිට බලා ගන්න බැරි වෙනවා. හොඳයි, එහෙමනම් අපි නැවතත් කෙටි විරාමයකට යමු. කෙටි විරාමෙන් අර්ථව සම්බන්ධ වෙලා මේ හැම දෙයක් ගැනම අපහු කතා කරමු.
ඉන්දියානු ක්‍රමයට හැදවුණු මනාලියක් ගැන තමයි අපි කතා බහ කරමින් හිටියේ. අපි දන්නා දැන් මනමාලිය විතරක් නෙමේ අපි මේ මනමාල මහත්මයා ගැනත් මේ විවාහ මංගල උත්සවයේදී අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. මනමාලිය කොයි විදිහටද හැදවෙන්නේ? ඇයට ගැළපෙන විදිහට මනමාල මහත්මයාගේ ඇඳුම් සියල්ලක්ම නිර්මාණය වෙන්න ඕනේ. ඒ වගේම තමයි මල් කුමරියා බ්‍රයිඩ්ස් මේස මේ හැමෝම ගැනත් අපි අමතක කරන්නේ නැහැ. දැන් සුමුදු කොහොමද දැන් තුලක්ෂිගේ අද හැදගැන්වීමට ගැළපෙන විදිහට කොහොමද මල් කුමරියා බ්‍රයිඩ්ස් මේස කොහොමද හැදගන්වා ගන්නේ? ඇත්තටම මෙතන අර බටහිර ඉන්දියානු මික්ස් එකක් නිසා ඇත්තටම මෙතනදී අපිට බ්‍රයිඩ්ස් මේසට හොඳ ක්‍රියේෂන් එකක් කරන්න පුළුවන්. පොඩි ඩ්‍රෙස් එකක් වුණත් කරන්න පුළුවන්. ඒක එයාට සාරි ඩ්‍රේපින් එකක් නෙමෙයි ලස්සන ඩ්‍රෙස් එකක් වුණත් කරන්න පුළුවන්. මොකද දැන් මේ අපි සුලක්ෂිගේ පාවිච්චි කරලා තියෙන ස්ලීව් එකට සමාන ස්ලීව් එකක් එක පොඩි නිකන් ඩ්‍රොප් වෙන මේ ඩ්‍රෙස් එකක් වුණත් කරන්න පුළුවන්. ඒ වගේම බබාලටත් ලොง ඩ්‍රෙස් එකක් වුණත් හරිම සරල විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට මේ වගේ ක්‍රියේෂන් එකක් එක ගොඩක් දේවල් මැච් කරන්න පුළුවන්කම තියෙනවා. පාටවල වර්ණවල වෙනස කොහොමද ඇති කරන්නේ? මේ වර්ණයටම සමාන වූ වර්ණයක්ද නැත්නම් වෙනත් වර්ණකින් අපිට ඒක නිර්මාණය කරගන්න? ඔව් ඇත්තටම මේ සුලක්ෂිගේ අර ගෝල් වර්ණයත් එක්ක අපිට පුළුවන් බ්‍රයිඩ්ස් මේසගේ ඩ්‍රෙස් එකේ උඩ කෑල්ල ගෝල් වර්ණෙන් ගිහලා යටට කලර් එකක් මික්ස් කරගන්න. ඒක ගොඩාක්ම ලස්සන නියුඩ් කලර් එකක් වුණා නම් අර හරිම සොෆ්ට් වර්ණයක් වුණා නම් වඩාත් ලස්සනයි. සීමා වික්ම යන වර්ණ දාගන්නවට වඩා එතකොට මනාලියවත් හොඳට ස්මතු වෙන නිසා. හොඳයි. අපිට දැන් මේ විදිහට ඉන්දියානු ක්‍රමයට ඇඳලා වුණත් අපි දන්නවා දැන් ඉන්දියානු සාම්ප්‍රදායික ඉන්දියානු කුල ක්‍රමයට හැඳ වෙන මනමාලිකය අපිට දකින්නට පුළුවන්. දැන් අපි උඩරට ක්‍රමයේදී හත්මාලේ පළඳිනවා වගේ ඔවුන්ට ආවේනික වූ තවත් මාල වර්ග කීපයක් තියෙනවා. මෑට පාවිච්චි කරන්න පුළුවන්ද ඒ වගේ ඔව් අර ඉන්දියානු සාම්ප්‍රදායික ඉන්දියානු මනාලියට අදාළ ආවරණ කට්ටලයක් තියෙනවා. අපිට නිර්මාණශීලී විදිහට යම්කිසි දෙයක් කරනකොට ඒ ආවරණ කට්ටලයන් උනත් මේ වගේ ක්‍රියේෂන් එකකට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. මම එකයි මුලින්දම්ම කිව්වේ මෙතන තියෙන්නේ අපි මොඩර්න් විදිහට නිර්මාණශීලී විදිහට කරපු ක්‍රියේෂන් එකක් කියලා. දැන් ඡායාරූප ගැනත් අපිට අමතක කරන්න බෑනේ. අනිවාර්යයෙන්ම මංගල දවසේදී මේ සිද්ධ වෙන හැම දෙයක්ම අපිට නැවතත් ආවර්ජනය කරගන්න පුළුවන් වෙන්නේ පුංචි ඡායාරූපයකින්. ඒතර මේ ඡායාරූප වලට සැසුම් කරනකොට කොහොමද සූදානමක් කරගන්නේ? මෑගේ මේකප් එකේ වෙනසක් ඇති කරනවද? හෙයාර් ස්ටයිල් ගැන හිම නැත්නම් ශාරීරික බොකේක මෙන්න මේ හැම දෙයක් ගැනම ඔබ ඡායාරූපකරණය පැත්තෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඒක අපේ හරිම ටාගට් එකක්. මොකද කවදාහරි මනාලීකගේ විවාහ මංගල්‍ය වශයෙන් ජීවිත කාලයක් ඉතුරු වෙන්නේ එයාගේ ඇල්බම් එකයි වීඩියෝ එකයි. ඉතින් මේ ගැන අනිවාර්යයෙන්ම අපි හිතන්න අවශ්‍ය නැහැ. මනාලිය සුන්දරව ඉන්න වගේම මේ වීඩියෝ එකට එතකොට ඡායාරූප වලට ගැළපෙන ආකාරයට තමයි අපි මේකප් දාන්න ඕනේ. මොකද අවස්ථාව ගැන හිතන්න ඕනේ. එතකොට ඒ විදිහට තමයි මේකප් ඒ හැමදේම මැච් කරන්නේ. ඉතින් ඒකෙන් හින්දා හරිම වැදගත් ඒ වීඩියෝ එක මේකප් මේ ෆොටෝග්‍රැෆි ගැන හිතලම තමයි අපි අනිවාර්යයෙන්ම ගොඩාක් සෞම්‍ය විදිහට එයාගේ මේකප් හෙයාර් ස්ටයිල් ෆිනිෂ් කරන්න ඕනේ. හොඳයි. දැන් ඔන්න තවත් ගැටලුවක් තමයි මේ මනමාල මහත්මයාට මොන වගේ පාටක්ද ගන්නෙ? අයිවරි වර්ණෙන් ගන්නවද, සුදු වර්ණෙන් ගන්නවද, එහෙම නැත්නම් මොන විදිහට ඉන්දියානු ක්‍රමයට හැඩගන්වා ගන්නෙ? ඔව් මං හිතන්නේ සිහින් සිරුරක් තියෙන මනාලයෙක් නම් මේ වගේ වර්ණයක් එක එයාට ගෝල්ඩන් අයිවරි වගේ ඒ වගේ කලර් එකකට යන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ටිකක් තරබාරු කෙනෙක් නම් මං හිතන්නේ කොහොමත් ටිකක් තද වර්ණයක් භාවිතා කිරීම තුළින් එයාගේ සිරුරේ තියෙන අර අනවශ්‍ය තරබාරු බව ඉවත් කරගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ වර්ණයක් එක්ක කොහොමත් ජෙනුවින් කලර් එක බ්ලැක් එහෙම නැත්නම් ගෝල්ඩන් අයිවරි ඩාර්ක් බ්‍රවුන් එකක් ඒ වගේ ඕනෑම වර්ණයක් ග්‍රේ කලර් එකක් ඕනෑම වර්ණයක් මැච් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. අවසාන වශයෙන් සුමුදු ඔබට යම්කිසි මතක් කිරීමක් කරන්න තියෙනවා නම් වැඩමුළුව සම්බන්ධව ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම ළඟදී විවාහ වෙන කෙනෙක් ඉන්නවා නම් ඔබට ඒ අය වෙනුවෙන් දෙන්න උපදෙසක් තියෙනවා නම් ඒකනත් මතක් කරන්නට අවස්ථාවක්. ඔව් මං හිතන්නේ අපි හැමදාමත්ම කියනවා වගේ ඔබ විවාහ වෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා නම් ටිකක් කලින් හැමදේම හොයා බලන්න, දක්ෂ කෙනෙක් රූපලාවන් ශිල්පියෙක් හම් වෙලා ඔහුගෙන් අදහස් ලබා ගන්න. ඒ වගේම මේවා ගැන තව කියලා දෙන්න තමයි අපි වැඩමුළු සංවිධානය කරලා තියෙන්නේ. ගාල්ලේදී පැවැත්වෙන 17 වෙනිදා ඒ වගේම 15 වෙනිදා හොරණ විද්‍යාරත්න පිරිවෙන් ශාලාවේදී පැවැත්වෙනවා. 28 වෙනිදා නිගම්බු ටවුන් හෝල් එකේදී මගේ වර්ක්ෂොප්ස් 3ක් පවත්වන කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් උදෙන් එන්න ඇවිල්ලා මේකට සහභාගී වෙන්න 8:00 වෙනකොට එන්න ඔබ මගේ දැනුම ඔබ ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. හොඳ ඉන්දියානු ක්‍රමයට හැදවන මනාලියක් ගැන තමයි අදවසේදී අපි ඔබව දැනුවත් කරේ. සුමුදු වසන්ත විදින් තමයි හැදගැන්වුනේ. එමනම් සුමුදු බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා සම්බන්ධනවා. තුලක්ෂ ඔබටත් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. එමනම් වින්දනී උදෑසනෙන් අදවසේදී අපි සමගානවා. හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරන නිරෝගී දවසක්.